අතර නිරන්තරයෙන් තියෙන අරගලයක් තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට ලබා ගැනීම පිළිබඳව වන අනවරත අරගලය. දැන් මේ ප්‍රතිපලය රජයක් බලයට පත් වෙන්නට පෙර ආතෝ විවිධාකාරයේ පොරොන්දු දෙනවා ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම පිළිබඳව විවිධාකාරයේ දේවල් ඕක 70 දශකයේ ඉඳලාම අපි දකින්න තියෙන දේවල් බොහොම සුලභ කතා. නමුත් බලයට උපත් වුණාට පස්සේ තමයි මේ හැම කෙනාම යථාර්ථයට මුහුණ දෙන්නේ යථාර්ථය දකින්නේ ලෝක වෙළඳපළේ මිල ගසන්නේ වගේ ප්‍රශ්න. ඒ නිසා අද දවසේ අපේ මාතෘකාව අපි වෙන් කරන බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාරණාවන්ට පාරිභෝගික ජනතාවට අවශ්‍ය කරන පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව කතා කරන විට පාරිභෝගික අයිතිවාසිකම් අතින් අපි කොතනද අද සිටින්නේ කියන කාරණාව පිළිබඳව අපි ඔබ දන්නවා අද දවසේ අපි ආරාධයන් දෙපළ වුණ දෙදෙනා හඳුනා දෙන්න කලින් මා කැමති මගේ මිතුරන් දෙදෙනා මුලින්ම හඳුනා දෙන්නට මුලින්ම මා කැමති හඳුනා දෙන්න මදුෂාන් ද සිල්වා. ආයුබෝවන් මදුෂාන්. ආයුබෝවන් තවදුරටත් සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම කැමති හඳුනා දෙන්නට කලින්දු විදානගේ. ආයුබෝවන් කලින්දු. ආයුබෝවන් චමලිත සුබ සන්ධ්‍යාවක්. හොඳයි අපි හඳුනගමු අද දවසේ සහභාගී වෙන ආරාධ්‍යයන් දෙදෙනා මුලින්ම වර්තමාන රජයේ සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ විෂය බහර රාජ්‍ය මාත්‍ය ලසන්ත අලේගේ වන්නැමතුමා සහභාගී වෙනවා. ආයුබෝවන් මතුමා. ආයුබෝවන්. ඒ වගේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති විශ්‍රාමික මේ ජෙනරාල් ශාන්ත දිසානායක මහතාත් අද සලකුණට සහභාගී වී සිටිනවා. ආයුබෝවන්. ආයුබෝවන්. අමතුමා අපි කතාව ආරම්භ කරමු. දැන් ලෝකයේ විවිධ රටවල් වලට පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ පාරිභෝගික අයිතීන් පිළිබඳව ඉතාම ශක්තිමත් අපේ කොටස් වශයෙන් මාතෘකාවලට එන්නට පෙර ආතෝ මෑත කාලේ මේ ආරම්භ වෙච්ච ඔබ විශ්වාස කරන ආකාරයට පාරිභෝගික අයිතීන් සම්බන්ධව මා කිව්වොත් අපි ඉතාම පහතම මට්ටමක අපි ඉන්නේ රටක් වශයෙන් ප්‍රාථමික මට්ටමේ කියලා කිව්වොත් විශේෂ බාර ඇමතිවරය වශයෙන් ඔබ ඊට එකඟද නැද්ද? ඔව් නිවැරදියි ඔබතුමාගේ ඒ අදහස ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම අපේ රටේ විවෘතාර්ථිකය පැමිණීමෙන් පස්සේ වෙළඳපොළ විවෘත වෙලා විශේෂයෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරට වඩා වැඩි කාර්යභාරයක් රජයක් විදිහට ඉටු කළ යුතුව තිබෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපි පිළිගත යුතුයි. ඒ වගේම වර්තමානයේදීත් නිදහසෙන් පස්සේ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි වෙළඳ අමාත්‍යාංශයේ යටතේ මේ පාරිභෝගික අධිකාරිය සහ මේ පාරිභෝගික අධිකාරියට පෙර තිබුණු ආයතනය තිබිලා අතිගරු ජනාධිපතිතුමා විසින් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් අපේ රට තුළ ස්ථාපිත කරලා පාරිභෝගික අධිකාරිය සහ ඒ පනත බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දුන්නේ රටක් විදිහට ඒ අවශ්‍යතාවය අප රට හමුවේ තිබෙන නිසායි. මම ඒක තමයි කිව්වේ මුලින්ම අද මේ පාරිභෝගික අධිකාරිය පිළිබඳව කුමන ආකාරයෙන් කුමන අය ඔහොම කතා කළත් ඒ 2003 පනත මගින් මේ අධිකාරිය මේ ආකාරයෙන් හෝ තිබුණ නැත්තම් මීට වඩා දරුණු තත්ත්වයක තමයි අපේ රටේ පාරිභෝගිකය පිළිබඳව තිබෙන්නේ. ඔව් දැන් බලයට එන්නට පෙර ආතෝ දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය විවිධ දේවල් අපි දකිනවනේ. බලයට එන්නට කලින් මේ ඉන්න ඇමතිවරු මේ ඉන්න රාජ්‍ය නායකයෝ පාලකයෝ විපක්ෂයේ ඉන්නකොට විවිධ ආකාරයේ දේවල් කතා කරනවා. අද කොහමද කෝ මේ වගේ ප්‍රශ්න. හැබැයි බලයට ආවට පස්සේ තමයි ලෝක වෙළඳපළේ මිල උච්චාවචනයන් පිළිබඳ ප්‍රශ්නේ දකින්නේ. ඇත්ත චිත්‍රය ඇත්ත අපි කියන බිග් පික්චර් එක දකින්නේ බලයට ඇවිල්ලා ওই පුටුවල වඩනට පස්සේ. මොකද්ද මේ යථාර්ථය? මේක මුතුමානි වැරදි එකත් ඒක ඒක අපේ රටේ ඒක අවාසනාවන්ත තත්ත්වයක්. කුමන රජයක් හෝ ඇවිල්ලා හොඳ වැඩක් කරනවා නම් අපේ රටේ අවාසනාව විරුද්ධ පක්ෂයක නරකයි. ඒක තමයි ඇත්ත. විරුද්ධ පක්ෂයේ ඉඳගෙන විවිධ දේවල් කියලා ආණ්ඩු පක්ෂය ආපුහම ඒ විරුද්ධ පක්ෂයෙන් ස්ථාවරය නෙමෙයි. ඒක සිද්ධ වෙනවා. ඒක ඇත්ත. ඒක නිවැරදි විය යුතුයි. අද රටක් විදිහට අපේ රට මේ තිබෙන තත්ත්වයට ඔය කියන කරුණත් ප්‍රධාන වශයෙන්ම බලපාලා තිබෙනවා කියන එක අපි නිහතමානීව පිළිගත යුතුයි. හොඳයි අපි එමු සභාපතිතුමා දැන් ඔබ මේ යුද්ධමය කාල පරිච්ඡේදයේ යුද්ධයට දායක වෙච්ච ක්‍රියාකාරී මේ බොම ඉදිරිපෙළ සමාජිකෙක්නේ විශ්‍රාමික මේ ජෙනරාල්වරයෙක්නේ වඩා පහසු මොකද්ද? ආමියකේ කරපු රස්සාව පහසුයිද එහෙම නැත්නම් මෙතන මේ සභාපතිවරයා වශයෙන් කරන රස්සාව පහසුයි? මට ඕන හරිය අවංක උත්තරයක් කෙලින්ම. ඉස්සුදී ජමුදද විශේෂයෙන්ම මම අවුරුදු 34ක් යුද හමුදාවේ සක්‍රීය සේවකතුමා කිව්ව විදිහට ඉදිරියේදී චටන් කරපු නිලධාරියෙක්. ඉතින් ඒ මම කරේ අවංකව රට වෙනුවෙන් අපි අතිගරු ජනාධිපතිතුමා යුද හමුදාවේ සේවය කරනකොට එතුමාගේ යටතේ
ඒකම රෙජිමේන්තුවේ තමයි අපි රාජකාරිය කරේ ඒ අවංකව විනය ගරුකව ඒ වගේම නිර්භීතව ඒ රට බේරා ගැනීමේ උදාර චේතනාවෙන් තමයි ඒ අපි අපේ තරුණ ජීවිතේ පූජා කරේ කාලය ගැප කරේ ඒ යුද සටන් බිමේ ඉතින් මම සන්තෝෂ වෙනවා ඇත්තට මට මතකයි මීට අවුරුදු එකහමාරට කලින් අපි අධිකර ජනතුමා පත්වීමෙන් පස්සේ මට අභියෝගයක් බාර දුන්නා ඔබ ගිහිල්ලා මේක හදන්න මේකෙන් උපරිම සේවයක් ජනතාවට කරන්න කියලා ඉතින් මම ඒ අනුව තමයි මේ අභියෝගය බාර ගත්තේ විශේෂයෙන්ම වඩා අපහසු කුමක්ද ඔය දෙක අතර තරාදියකට අරගෙන ගත්තා මම හරි අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙන විවෘතව යුද්ධමය කාල පරිච්ඡේදයේ යුද්ධය කරපු අවස්ථාවේදී ඒ ඒ භූමිකාවද එහෙම නැත්නම් මේ අද සභාපතිවරයා වශයෙන් කරන කටයුත්තද අවංකව කියන්නේ ඇත්තටම මානසිකව ඉතාමත් පීඩාකාරී රාජකාරියක් තමයි මම මේ දැන් කරන්නේ අරක ඇත්තම යුදයේදී මම මගේ ශාරීරිය ඒ වගේම ශක්ති යොදවලා මගේ කණ්ඩායම මෙහෙවලා කරපු යුද්ධයක්. ඒ කියන්නේ ගතින් වෙහෙස වුණත් මනසින් අමාරුයි මේ රස්සාව. අමාරුයි. මොකද මේක විශාල කාර්යභාරයක්. මුළු රටේම තියෙන බාණ්ඩු බාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රශ්න ජනතාවට මට එනවා. ඇත්තම කියනවා චමුදිත සති අන්තයවලදී නිවාඩු දවසලේ මගේ ටෙලිෆෝන් එක මං හැවිලි මතේ තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ නිතරම කෝල් එනවා. මම හැම එකම ටෙලිෆෝන් ආන්සර් කළා ඒ මගේ නිලධාරින්ගෙන මම කියන්න ඕන විශේෂයෙන්ම අවස්ථාව මම අවස්ථාවක් ගන්නවා කමක් නැද්ද ඔව් ඔව් ඇත්තටම විශේෂයෙන් පාරිභෝගික අධිකාරිය අපි මම සභාපතිවරයාතුමා හැටියට ආවට පස්සේ මම නිලධාරින් කතා කරලා කිව්වේ මුලින්ම කිව්වේ අපි අවංක වෙන්න ඕනේ දූෂණයෙන් තොර වෙන්න ඕනේ මේ හුඟක් වෙලාවට මම කාටවත් වැරද්දක් කියන්නේ අපේ හුඟක් ආයතන වල තියෙන ප්‍රශ්නේ තමයි මම දැක්ක දෙයක් තමයි අපේ කළමනාකරණය මුදල් ක්‍රමනාකරණය ඉතාම වැදගත් මේ රටේ ඇත්තට මගේ තනිම හැටියට මුදල් කියන දේවල් අපිට ඇති වෙන රටේ තියෙනවා හරි කළමනාකරණය හොරබරු වංචන නැතුව අවංකව කරොත් මේ අපිට මේ කළමනාකරණය මේ රටේ සල්ලි ඇති ශ්‍රී ලංකාව ඔබ යුදමය කාල පරිච්ඡේදය සටන් කරන්නේ පෙනෙන සතුරෙක් එක්ක හැබැයි මේ සභාපතිවරයා වශයෙන් පාරිභෝගික අධිකාරිය ඇතුලේ සටන් කරන්න වෙලා තියෙන්නේ පේන්නේ නැති සතුරන් සමග හරිද ඇත්තම ඔව් මාෆියාවන් ගණනාවක් නෑ ඇත්තම මෙහෙමයි මම ඇත්තට සතුරා කියන්නේ කැමති නෑ අපි කියමු ජනතාව හුරා කරන සමහර මාපියා වර්ගෙ ඉන්නවා මේකේ ඇත්තෙම මම මේ අවුරුදු දෙකමාර තුනක් මම ඇත්තට සමහරලාට මගේ නිලධාරන් ගිහිල්ලා වැරදි කරන මිනිස්සු එක්ක බඩු මිල වැඩි කරන කට්ටිය නැත්නම් ජනතාවට හොඳ නැති කෑම දෙන කට්ටිය ඒ වගේ හැම දෙයක්ම හොයනවා අපි මේ හොය හොය යනවා දැන් මට හම්බුන්නේ නැතම හොඳ මිනිස්සෙක් කවුද කියලා එකිනෙකත් හම්බුන්නේ නැහැ නෑ තාම මේ හොයනවා දැන් ඇවිල්ලා කොච්චර කල්ද මේ තරහ අවුරුදු දෙකමාරක් දෙනවා අවුරුදු දෙකමාරටම එක හොඳ මිනිස්සෙක්වත් හම්බුන්නේ නැහැ එහෙමයි හොඳ මිනිස්සු හම්බුණා ඉතින් ඒ වුණාට මෙහෙමයි හම්බුන තරමක් හම්බුනේ ඔක්කොම මාෆියා වලට සම්බන්ධය නෑ ගොඩක් ඒ වගේ මොකද ඇතුළු මොකද චමුදිත කියනවනේ අවංකව කියන්නේ මේ මම මේ තනතුරේ බාරගත් දවසින් ඉඳන් අවංකව විනයගරුකව කාටවත් ගැති නොවි අපේ ආයතනයේ මෙහෙවනවා. ඒ කියන්නේ මම ඇත්තට ඔබතුමාට කියන්නම් මම ওই වැටලීම් අපි විශාල ප්‍රමාණයක් කරලා තියෙන මං ඉදිරියේදී කියන්නම්. ඒ හැම තැනකදීම මට කිසිම බලපෑමක් නැතුව මං ඇත්තට බලපං ආවත් මම ඒව පිළිගන්නේ නැහැ. මොකද අතිකර ජනතුමාගේ සංකල්පයේ තියෙන එතුමා මගෙත් එක හමුදා වැඩ කරපු ඉඳ මම දන්නවා මම බය නැතු කියන්න ඕන. ඒ වගේ විනයගරුක හරි අවංක නායකයෙක්. ඒ නිසා ඒ විදිහට තමයි අපි හැදිලා තියෙන්නේ. හැබැයි දැන් ඔබතුමාට ඔය කියන මහා මාෆියාවක් කියලා ඔබතුමාමනේ කිව්වේ. දැන් ඕකට මොහුන දෙන්න කොන්ද කඩපු නීති නැති ශක්තියක් නැති ආයතනයක කලින් හිටපු සභාපතිවරු වාඩනා වගේ ඔබතුමාත් ඒ වගේ ආයතනයක ප්‍රධානීක් වෙලා තියෙනවා. ඇක්ෂන් එකක් ගන්න බෑ නේද ඔය නෑ පුළුවන්. මොකද මේකේ නීති කියලා ගත්තොත් ඔබතුමා කියන්නම් අපි එකින් ගමු නීති නීති කිය ගමු. නීති ගත්තොත් අපි නීති පද්ධතිය 2003 අංක 9 පරිභෝගයේ පනතතම නීති හදලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් වැටලීමට ගියත් ඒ වැටලීම් අපි නඩුවක් දැම්මත් කඩේකට විරුද්ධව ඒකේ තියෙන දඩ මුදල් ඉතාමත් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. හයි. එතකොට ආපහු අපි ගිහිල්ලා වැටලලා නඩුව දාලා අපි ආවට පස්සේ ආයෙමත් නැවතත් ඒ වැරද්ද කරනවා. හරි. ඒ නිසා මේක අපිට හදන්න පුළුවන්. අපි දැන් ගොඩක් හැදුවා. අපි ඇත්තට දැන් විරුද්ධව මේ ඉදිරි 2020 අවුරුද්ද දෙක තුල අපේ ආයතනයේ ගොඩාක් දේවල් මම පරිවර්තනය කරා. ඔව් සභාපතිතුමා මොහොතක් ඉන්න දැන් මේ මේ ඇමතිතුමා මේ සභාපතිතුමා කියන මාෆියාවන් විෂය බහර ඇමතිවරයා වශයෙන් අපිත් මේ කතා කරන මේ සාකච්ඡා සභාවන් වලදී මේ තරම් ප්‍රබල බලයක් තියෙන 3/2ක පාර්ලිමේන්තු බලයක් තියෙන 69 ලක්ෂයක බලයකින් ආපු
ආණ්ඩුවක් ඇතුවත් ඇයි මේ මාෆියාවන් පාලනය කරන්න හැකියාවක් නැත? හාල් මාෆියාව ගැන කතා කරනවා. කතා කරනකොට මාෆියාව පාලනය කරනවා නෙමෙයි හාල් පිටරටින් ගේනවා. ඇයි මේ මාෆියාවන් පාලනය කරගන්න බැරි? මොකද්ද ප්‍රශ්නේ? ඔබේ ප්‍රශ්නයක්ද? සභාපතිවරයාගේ ප්‍රශ්නයක්ද? අධිකාරියේ ප්‍රශ්නයක්ද? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? අපේ අමාත්‍යංශේවත් අධිකාරියේවත් මේ ගැටලුවක් නෙමෙයි. අපි අමාත්‍යංශයත් අධිකාරියත් සභාපතිතුමා පැහැදිලි කරපු ආකාරයට වගකීම අනිවාර්යයෙන්ම ඉටු කරනවා. නමුත් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ 2003 අංක 2003 දා අංක 8 දරන පනත කිසිදු සංශෝධනයක් මේ වෙනකොට වෙලා නැහැ. දැන් මෙතුමාලා වැටලීම් කරනවා. අද වෙනකම් එකම සංශෝධනයක් නැහැ. එකම වෙලා නැහැ. අර මොකද රිෂාඩ් බදුරුදින් කාලේ සංශෝධනයක් කරන්නේ නේද? කෝට එක සංශෝධනයක් කරන්න ඕන. සංශෝධනයක් ඒ රෙගුලාසි මගින් කරන්නේ. ඉතින් එම නිසා දැන් ප්‍රථම වතාවට වගන්ති 72ක් සංශෝධන අවසන් කෙටුම් පත්‍රය දැන් ඇවිල්ලා තිබෙනවා. දැන් අපි ලබන ඔක්තෝබර් මාසයේ වෙනකොට ඒක නීතිගත කරලා අපි අවසන් කරනවා. අය මොනව කරන්නත් නිලධාරයෙන් 2000ක විතර ප්‍රමාණයක් නේද ඉන්නේ? විශේෂයෙන්ම ඒ නීතිමය බලය අපට අවශ්‍යයි. නීතිමය බලය දැන් තිබෙන නීති වලින් උපරිම ආකාරයෙන් කටයුතු කරනවා. मौलिक පනත සංශෝධනයේ උදාහරණ ඔබතුමා මගෙන් ප්‍රශ්න අහලා මට අවශ්‍ය වෙලාව නැත්තම් මට හරියට උත්තර දෙන්න බෑ. හරි අපි මේ එමු ඒ කාරණාවට. ඊට කලින් අපි මේ කොටස් වශයෙන් මූලික වශයෙන් දැන්ට තියෙන ප්‍රශ්න කීපයට අවධානය යොමු කරලා ඉමු. එවත්තුවා දැන් මූලික වශයෙන්ම පසුගිය දවස්වල ඇතුල්ච්ච ප්‍රශ්න දෙකක් තමයි එකක් ගෑස් පිළිබඳ ප්‍රශ්නය සහ කිරිපිටි පිළිබඳ ප්‍රශ්නය. අපි ගෑස් පිළිබඳ කතාවෙන් පටන් අරගෙන ඉමු. ඊට පස්සේ අපි ওই කාරණාවට එමු. මේ අපි ඒ කතාවට එන්න කලින් ඔබතුමාම මීට පෙර ගෑස් සම්බන්ධව කරපු ප්‍රකාශය බලමු. ගෑස් පිළිබඳව මොන මොන අඩුපාඩුකම් තිබුණත් ලෝක වෙළඳපොලේ 100%කින් මේ කොවිඩ් වසංගතය නිසා මිල ඉහළ ගිහිල්ලා තිබුණත් රජය විසින් මොනම ආකාරයකටවත් මිල ඉහළ යාමකට පත් කරලා නැහැ. පාරිභෝගික ජනතාව මොනම ආකාරයකටවත් අනවශ්‍ය මිලදී ගැනීමකට සූදානම් වෙන්න එපා. එහෙම වුණොත් තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. දැන් මේ අගෝස්තු මාසේ 4 වෙනිදා විශේෂ බහර ඇමතිවරයා වශයෙන් ඔබ මේ ප්‍රකාශය කරන්නේ. ඒතර එතන සිට දින කීපයකට පස්සේ තමයි මිල ගණන් ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. ඒතර මම හිතන්නේ 70%කටත් වඩා අඩු කාලයක් ඇතුළත මේ සංශෝධනය සිද්ධ වෙනවා. ඇයි ඇමතිවරයා වශයෙන් විශේෂ බහර ඇමතිවරයා වශයෙන් දුන්න ඒ ප්‍රතිඥාව හෝ පොරොන්දු වර ඕන වචනයක් 70ක් වගේ කාලයක් ඇතුළත බිඳ වැටෙන්නේ ඇයි? 80%ක් වෙළඳපොළ තිබෙන රජයේ මේ මිල වැඩි කිරීමක් සිද්ධ කරේ නැහැ. අපි රජය වැඩි කරන්නේ නැහැ. ඒක අපි සඳහන් කළේ මිල වැඩි කරන්නේ නැහැ කියන්නේ ඒතර වැඩි කළේ මොකද්ද ඔය ලාක්ස් වලට ලිත්‍රෝ 80%ක් වෙළඳපොළ ගෑස් ලබා දෙන්නේ ලිත්‍රෝ සමාගම 20%යි ලාක්ස් කරන එක පෞද්ගලික සමාගම 71.29 නේ නෑ දැන් ඒක තත් වෙනස් වෙලා ඒ කියන්නේ මේ ඉංග්‍රීසි හෝ 80%කට ආසන්න ප්‍රතිශතයක් ලබා දෙන්නේ ලිත්‍රෝ සමාගම ඉතින් රජයේ ප්‍රතිපත්තිය රජයේ සමාගමක් විදියට රජයේ සමාගම පාඩු විඳගෙන අනිවාර්යයෙන්ම මේ ගානට ලබා දෙනවා කියන එක අපි සඳහන් කරා. ඔව් හැබැයි ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. වෙළඳපළ සමබරතාවය ගැන කතා කරනකොට වෙළඳපළ සාධාරණත්වය ගැන කතා කරන බරපතල අසාධාරණයක්. එකම නිෂ්පාදනයට එකම බරට එකම ප්‍රොඩක්ට් එකට පාරිභෝගික කොට්ටාෂ දෙකක් ලක්ෂ 29ක විතර සිලින්ඩර් ධාරිතාවය පාවිච්චි කරන මිනිස්සු වැඩිපුර ගෙවනවා. ලක්ෂ 71ක් විතර පාවිච්චි කරන ලක්ෂ 71ක් විතර පාවිච්චි කරන පාරිභෝගික අඩුවෙන් ගෙවනවා. පාරිභෝගික කවුරුරි අධිකරණයට ගියොත් බරපතල ප්‍රශ්නයක්. නෑ මෙහෙමයි තියෙද ඒක කණිජ තෙල් ලන්සින් ගත්තත් ඒක සමහර අවස්ථානවලදී මිල දෙකක් තිබෙනවා මිල දෙකක් තිබෙනවා නෑ දැන් එහෙම නෑ නේවත් තුමා ඉන්දියන් ඔයිල් කම්පැනි සහ ශ්‍රී ලංකන් ස්පෙක්කෝ එක ඉතිහාසෙම තියෙනවා මේ සිද්ධුනානේ දැන් මෙතනදී අපි බලන්න ඕනේ චමුදිත අද 12 මාරේ ගෑස් සිලින්ඩරයක මිල 1495යි කොළඹ මිල එතකොට මේ මිල තීරණය කළේ 2019 ලෝක වෙළඳපොලේ රුපියල් 351යි මිල මෙට්‍රික් ටොන් එක ඒක 2019 ඔය කියන්නේ ඒ මිල අද මෙට්‍රික් ටොන් එක මිල රුපියල් 651ක් වෙනවා ඩොලර් 651ක් වෙනවා ඒතර නමුත් අපි මිල වැඩි කලේ නැහැ මිල වැඩි කරේ නැහැ ඒකට හේතු කරුණු ගණනාවක් තිබෙනවා විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුව තිබෙනවා ඒ වගකීම අපි අදත් කරනවා අපි හෙටත් කරනවා අනිවාර්යයෙන්ම ඉතිහාසයේදී අපේ පාරිභෝගික අධිකාරිය විශේෂම මිල ඒ අංශේ
अध्यक्षतुमेतु निलधारी ताम प्रवीण निलधारी अभी निकम मे अद एलियपेन दे विबल मे तीन तीर विशेष इतिहास बहुग्यवृद्वल मई मसें पास गैस मिल अड़ूना एक सीतर्त अवसान विमत समगम लोके इलुम सप विमत गैस मिल अड़ूण यथकोट मिल वैडिकल इलिम कला पर्णवृद्वल तत्क अभी उपकल्पने कला मे गैस मिल जात्यांतर विलंदपल अड़वे एक साधारण स्थिति युत ये अनुतम अभी मिल वैडिकरी मट इलिम कला अनिवार्य में मिल वैडिकरे नैत्ते ये बलापृत्ल एवगेम दिदास दुलाह दहातुन दाहत्र पहालव दासेकीन अवृद्वल गैस सिलिंडर का दिदास तुंसिय पनहटतम अपेरटे जनता अवगत्ते अद एकदा सारसिय अणु अणुपहाय एतकोट मे लोके अतिविला तिबेन वसंगत तत्ते एक अपिट परण अवृद्वल संख्यालेखन सह ये हसिरीम अपट आदेश करन्न मुनमाकारिकटो पुलुवंकमक् लभेन्नी नै එතකොට යම් හේකින් අපි මිල වැඩි කිරීමක් කරලා මේ ගෑස් මිල ජාත්‍යන්තර වශයෙන් රුපියල් 1200ට ඩොලර් 1200ට 300ට විතර ගියොත් අපට ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500කට යන්න වෙනවා. ඉතින් එම නිසා ඉදිරියේදී ලෝක වෙළඳපොලේ මිල අඩු වෙයි කියන උපකල්පනයත් මේ තිබෙන අස්වාභාවික තත්ත්වය තුළ වෙළඳපොලේ මිල ඉහළ ගියොත් අපි කොතෙන්ද යන්නේ කියන තත්ත්වයක් තුළ තමයි අපිට තියෙන විකල්පය මොකක්ද දැන් තත්ත්වයක් තුළ තමයි විශේෂයෙන්ම අපි मे मिल मे आकार रजे विस्तावर अमात्य मंडले इस्तावर वेलाति बेन विशेष रजे लोकबेनद पोले मिल वेडुनाट अभी केसे हो करंड तीन सीलम उपकल्पन करला पारिभोगिक आरक्षा कल युत विशेष गैस मिल पिलिबांधव अभी संधान कर यदा संधान कर पदे अदत अभी इस्तावर मई अनिवार्य मीन विशेषम दंग अभी सपेम पिलिबांधव गत्तो सपेम पिलिबांधव गत्तोत् लित्रो समागम दवसकट सिलिंडर हेत्त पंदा है निकुत कले दें लक्ष्य एक लक्ष पंदा है निकुत करनो निकुत करनो एतोकट लाभ समागम विसितुंदा हक विसिदा हक कितना तमा ओ दें मत तुम्हारे क्यों ना दें लित्रो समागम हेत्त पंदा हक असुदा हक निकुत करा दें दें कोच्चे निकुत करने दें बेवे ने कोटा लक्ष्य निष्पादने वैडिकरलो पारिभोगिक विशेष अनमशाकार अतिरिक्त मिलदी अदवन कोटा सीएट हेत्तर ताम गैस पिलिबांधव प्रश्न तिबेन नियत मानी पिलिगानी प्रधान हेतु कलमनाकारिवरदत् रजे तीन वरदत् मुनवाकृषा मे मिल वैडिक अभी निश्चित कालपरचे मिल पिल साकल पारिभोग अधिकारे तमाय मे पिल निश्चित बैंक कलबल पारिभोग अधिकारे तमाय उपरी सिल्लर मिल तीरने तिबुन मिलट जात्यांतर मिल अडुलाकुन यथकोट मे आयतने अंकसी आकार यम लाभ्यक वेडिपुर लभागत्तु कोट शक्ति बेनो रजे स्थावर उने मे विलावे अभी बलापुरत्वेन सीलम व्यापारिक महातुंगे पौद्रिक व्यापारिक विधियट अभी कियानिने मोनम आकारिकवत् पाडुवक् करगन व्यापारयक् करन्न पुलुवंकमक् नै एहेम करन्ने नै नमुत् अभी कारणिको इल्लीमक् करन्ने लाभ प्रतिशतय अवम करगन्न एक्को लाभ पाडु नैति वेन मट्टमट
පවත්වාගෙන ආකාරයට කටයුතු කළ යුතුයි කියන මෙතන චමුත්ත මෙහි ප්‍රශ්නයක් තියෙනවා දැන් අමතුමා දැන් ලෝක වෙළඳ පොලේ බිල ඉහළ වේ අපේ නිෂ්පාදනයක් නෙවෙයිනේ මේක අපි ඔය කිව්වට ඔය මුහුද ගෑස් තාම හම්බෙලා නැහැනේ එතකොට අමතුමා දැන් සාමාන්‍යයෙන් මම පොඩි තරකින් පටන් ගත්තොත් මේ වගේ වෙලාවට මිල වැඩි කිරීම හැරෙන්න වෙන විකල්ප තියෙනවද ආණ්ඩුවකට ලෝක වෙළඳ පොලේ ගෑස් මිල වැඩි වෙනකොට නෑ මෙවර මෙවර විශේෂයෙන්ම අපි පාරිභෝගික අධිකාරියේ විදිහට අපට මිල වැඩිවීම ඉල්ලුවට පස්සේ ඉල්ලුවට පස්සේ නෑ නෑ මම අතින් මෙවර නෙවෙයි සාමාන්‍යයෙන් විකල්ප තියෙනවද ඒ මම ඒක තමයි කියන්න හදන්නේ ඒක දැන් එතකොට අපි අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධව කරුණු වාර්තා කරමු එතකොට අමාත්‍ය මණ්ඩලෙ මේ පිළිබඳව අපටත් වඩා දීර්ඝ වශයෙන් අධ්‍යයනයක් කරලා දැන් මෙතන කරපු යෝජනාව තමයි මේ පෞද්ගලික සමාගම් දෙකම කලමනාකාරීත්වයේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් 125ක් විතර අතිරේක වියදමක් වැය වෙනවා. ඒ කියන්නේ පාඩුවක් වශයෙන් අතිරේක මුදලක් වැය වෙනවා. හරි. ඉතින් ඒකින්ද මේ ආයතන වලට කිව්වා මේක අඩු කරගන්න. මේක අඩු කරගන්න. එතකොට මෙට්‍රික් ටොන් එකකට ඩොලර් මේ 100ක් විතර කියන්නේ රුපියල් 20000ක් විතර. එතකොට ඒක 80 බෙදපුවම සැලකියුතු ගාණක්. එතකොට රුපියල් 100ක් 150ක් විතර මේ අපිට අඩු අර වැඩි කර ගන්න නැතුව ඒක අඩු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා පාරිභෝගිකයට බර දෙන්න දුර කරගන්න. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම ලිත්‍රෝ සමාගම එහි ගබඩා පහසුකම් තිබෙන 8000යි. එතකොට දවස් දෙකකට සැරයක් නැවක් එනවා. එතකොට ඒ අයගේ නැව එන්නේ බංග්ලාදේශයට හෝ මාලදිවයිනට ඇවිල්ලා පොඩි නැවකින් තමයි මෙහාට ගේන්නේ. මෙට්‍රොන් 3500නේ. එක වරකට ගේන්න පුළුවන්. නමුත් අම්බන්තොට පෞද්ගලික අංශේ එකක් තිබුණා 30000ක් විතර කමඩා කරා. ඒක ලාභ සමාගමේ නේ. ලාභ සමාගමේ. එතකොට මේ අය ගේන මුදල නැවගාසු සහ රක්ෂණයත් එක්කව කරපුවාම ඩොලර් 110ක් විතර වැඩි. ඉතින් ඊට පස්සේ රජය කිව්වා දැන් මේ දෙකොල්ල වෙන්වෙන්ව ගන්නකොට වඩා මේ දෙක එක්කව කරලා එක කේන්ද්‍රීය මිල දෙකෙන් මේක ආයතන එක්කව කිරීමක්වත් මොකවත් නෙමෙයි දැන් කරලා තිබෙන්නේ. එතකොට මේ සමාගම් දෙකටම අවශ්‍ය කරන ගෑස් ටික මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ප්‍රධාන නිලධාරී මහත්වරුන්ගේ කමිටුවකින් සැදුනත ටෙන්ඩර් මණ්ඩලයක් මගින් තමයි මිලදී ගැනීම ක්‍රියාවලිය කරන්නේ. ඒ තුලින් බලාපොරොත්තු වෙනවා අර අතිරේක රුපිය ඩොලර් 100ක් 125ක් විතර වැය වෙන මුදල් අඩු කරලා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි රජයේ මේ තීන්දුව తీරණයත් ගන්න. ඒතකොට ඔබතුමාගේ ප්‍රශ්නෙට තමයි ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙනකොට තිබෙන එක විකල්පයක් තමයි ඒක. එක විකල්පයක් තමයි ඒක. ඒ අනුව තිබෙන කලබල අපරාධ තමයි ඕකද කලින් ඕක කරා නම් සමාහලට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔබතුමයි මට මම නෙවෙයි බලන් ඉන්න කෙනෙකුට ජනතාව මේකෙ මුහුණ දීපු ජනතාව ඉන්නවනේ ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් රයිට්. මෙන්න මාර ට්‍රයි එකක් දුන්න ආණ්ඩුව ගෑස් මිල වැඩි ගන්න නැතුව අල්ලයි යන්න. අල්ලයි යනවා කියලා ආණ්ඩුවත් පෙන්නවා. ඊට පස්සේ ඔන්න එකපාරට වැඩේ දුන්නා. දැන් මුලින් මේක පාරිභෝගික අධිකාරිය ඔබතුමාලා වගේ මැදිහත් වෙලා අඩු ගානේ මිල වැඩි කිරීමක් කරා නම් ගෑස් ටිකාරි වෙලඳ පොලේ තියෙනවා. නෑ ඒක අල්ලන් ගිහිල්ලා කරපු එකෙන් අන්තිමට ගෑසුත් නෑ. ඒක ජනතාව කියනවා නම් මිල වැඩි කළාට කමක් නැහැ හිගයට වඩා ඔබතුමාලත් මාධ්‍ය ආයතන ඉදිරියට අපට සහයෝගය දෙනවා නම් අපට හරි ලේසි මේ ගැසට් එකක් ගන්න එක මේ වචන ටිකක් ඔව් නමුත් තව ප්‍රශ්න තියෙන්නේ නමුත් අපි පිළිගන්නවා විශේෂයෙන්ම ආණ්ඩුවේ චේතනාව රජයේ චේතනාව පාරිභෝගිකයන් අපහසුතාවයකට පත් කිරීමවත් මුලා කිරීමවත් මොනවත් නෙමෙයි අපේ සත්චේතනාව අදත් මිල ලෝක වෙනද පොලේ මිල වැඩි වුණාට මේ මිලේ බර පාරිභෝගිකයට ලබා දෙන්න නැතුව කටයුතු කිරීම තමයි සභාපතිතුමා සහ ගෑස් මේ දෙකටම මේ ප්‍රශ්නේ මතුවෙනවා. හරි සභාපතිතුමා දැන් ලාෆ් සමාගම ස්ථාවර පාරිභෝගික පිටසක් ඉන්න ලංකාවේ ගෑස් නිෂ්පාදනයෙන් 100ට දල වශයෙන් 129ක් විතර. එහෙම කියන්න පුළුවන්නේ 129ක් විතර පාරිභෝගික පිටසක් ඉන්න ආයතනයක්. ස්ථාවර පාරිභෝගික පිටසක් ඉන්න ආයතනයට එක් වරම ගෑස් සැපීම නවත්වන්න පුළුවන්ද? මේ තමන්ගේ පාරිභෝගිකයන් ප්‍රමාණයට නෑ අපිට සපයන්න බෑ කියලා ප්‍රකාශට පත් කරන්න පුළුවන්ද නීත්‍යානුකූලව? මොකද කැබිනට් මණ්ඩලයේ මම දැක්කා ඇමතිවරුපාව මේ කතාව මතු කරලා තිනවා කියලා. බෑ ඒව නවත්වන්න කිසිම ආකාරයක කියන එක. මොකද මේ පවතින නීතිය පාරිභෝගික ආරක්ෂණ පනත ඇතුලේ මෙහෙම වැඩි දැන් ඒකට එහෙම එයාට කියන්න බෑ. හරි නීති නේද උතින්දී එයා කියනවා නම් මෙහෙම දැන් දවස් තව කීපයකින් එයාගේ අපහසුතාවය මගහරවගෙන මුදල් අමාත්‍යාංශයක සාකච්ඡා කරලා අපි එමුතුමාගේ විදිහට සප්ලයි එක දෙන්න පුළුවන් කියනවා නම් එතකොට ඒක කරන් යන්න ඕනේ. ඒත් එක්කම ඒකෙදි නීති පැත්තෙන් ගත්තොත් එහෙම එමුතුමාගේ විදිහට
අපිට නීතියක් කියන්නේ නේද එමෙතුම නෑ දැන් මෙතන පාරිභෝගික කටයුතු වල අධිකාරිය පනත කොතනවත් නැද්ද මේ විදිහට භාණ්ඩ සංගවා තබා ගන්නට හෝ විකිණීම ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා ඒක මම කියන්නේ නැහැ මම සංගවා තබා ගැනීමක්වත් මොනවත් මේ නිමෙත නෑ මම හරියට මම පාරිභෝගිකයගේ පැත්තෙන් පාරිභෝගිකට ආරක්ෂණයක් තියෙන බෑ එක්වරම ගෑස් නෑ එක්වරම ගෑස් නෑ එතකොට එහෙම නෙමෙයි මොකද්ද පාරිභෝගික අධිකාරිය පාරිභෝගික ආරක්ෂණයට තියෙන්නේ ඒක පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් 30ක 29ක මේ සිලින්ඩර් හිස් වෙනවා එතකොට මේ අකණ්ඩව වෙළඳපොළේ ස්ථාවර පාරිභෝගික පිරිසක් ඉන්න පිරිසක වෙනුවෙන් මොකද්ද නීතිය ඔබතුමාලගේ තියෙන ආරක්ෂණය මොකද්ද මේ සම්බන්ධව විශේෂම සඳහන් කරන්න ඕනේ ශේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගයට ලක් වෙනවා දැන් අපි මේ සම්බන්ධව ගැසට් පත්‍රයක් මේ වගේම ප්‍රශ්න මොකද්ද නඩුව ශේෂ්ඨා ඉන්ඩිපෙන්ඩන්ට් මේ වගේම තත්ත්වයක් ඉතිහාසයේ ඇති වුණා ඉතිහාසයේ ඇති වුණාම පාරිභෝගික අධිකාරියෙන් ගැසට් එකක් පළ කළා ඕනෑම ගෑස් සිලින්ඩරයකට ඕනෑම ගෑස් කම්පැනි එකක් පුරවන්න පුළුවන් කියලා. අර ඔය මොන්ඩෝ ගෑස් එක නේ කියන්නේ. මොකද උනේ ශේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්නා එහෙම කරන්න බෑ කියලා. ඊට පස්සේ ගැසට් එක අපි අබලංගු කරගත්තා. ඔය ලිට්‍රෝ සභාපතිමයි කියේ පුළුවන් කියලා. ඊට පස්සේ සිද්ධ වුණ දේ තමයි මිල වැඩි කිරීම සම්බන්ධව විවිධ මිල ඒ කියන්නේ මිල ප්‍රතිපත්තියකට එහෙම පිළිබඳ මිල වැඩි කරපුවාම ඒ වගේම මිලට විරුද්ධවත් ශේෂ්ඨාධිකරණේ නඩුවක් අනිවාර්යයෙන්ම විභාගයට ගැනෙනවා. එතකොට මේ අය මාස්පතා අපේ පනත ප්‍රකාරව ඉල්ලීම් අප වෙත අයදුම්පත් ඉල්ලනවා. එතකොට අපි යම්කිසි ආකාරයක බැඳිලා ඉන්නවා මේ ආකාරයෙන් ඒ සම්බන්ධව ඒ ඉල්ලන එකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. නමුත් මේ තිබෙන අධිකරණ මේ කටයුත්ත තාම පැහැදිලිව අවසාන තත්ත්වයකට පත් වෙලා නැහැ. අපි ගිය සුමානෙත් මේ පිළිබඳව නීතිමය වශයෙන් අපි විමසි නීතිපති උපදෙස් අපි ඉල්ලුවා. සිලින්ඩර් දෙක මාරු කිරීම නේද? නෑ, මාරු කිරීම පිළිබඳව දැන් ගැටලුවක් නැහැ. බෑ. ඒක ගැසට් එක ගහලා ඒ ගැසට් එකත් අපි අවලංගු කරන්න සිද්ධ වෙනවා පාරිභෝගික අධිකාරිය. නමුත් මම කියන්නේ මිල පිළිබඳව තියෙන මේක මෙතන මේ ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන්. නැවත ඔබ මුල ඉඳලාම ওই කතාව ඇත්ත කතාව කිව්වා. වරු කියන්න වශයෙන් නෑනේ. ඔබ කිව්ව මාරු කරන්න බෑ. නමුත් දැන් මිනිස්සු අසරණ වෙනවානේ. අර සභාපතිවරයා කරපු කතාව මිනිස්සු ඒක උස්සගෙන යනවා. ගන්න ලිටරෝ එකට මේ එතනින් බෑයි කියනවා. සභාපතිවරයාගෙන පුළුවන් කියලා. ඉතින් ඇයි මේ වගේ මිනිස්සු අසරණ කරන්නේ? මේ එක පැත්තකින් කොවිඩ් පැතිරීම බලද්ද ලොකු ප්‍රශ්නයක් පෝලිං ඇතිවීම කියන කතාව. මොකන්ද මේ කතාව? නෑ, ඒක තමයි ඒක අපි පිළිගත්තනේ. එහෙම ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා වෙළඳපොළ තුර. ඒ පිළිබඳව අපි කනගාටු අපි ප්‍රකාශ කරනවා. ඉතින් මේ සෑම දෙයකටම මුල් වුණ කරුණ ඉල්ලන විදිහට මිල වැඩි කරන්න දුන්නා නම් මොන මාකරකට එහෙම තමයි මේ ගෑස් සිලින්ඩරේ අයිතිය කාටද? තර්ක දෙකක් තියෙනවා. මේ සිලින්ඩරේ අයිතිය මේ සමාගමට කියලා. ගෑස් සිලින්ඩරේ මුදලක් තැන්පතු කරලා තමයි ඒක තියන්නේ. සහගි විසමක අස්සම් කරන්න ගන්න. ප්‍රශ්නයක් තිබෙනවා ඊළඟට. දැන් මේ ගෑස් සිලින්ඩරේ ආරක්ෂාව පිළිබඳව කවුද බලන්නේ? අපි වෙන ගෑස් සිලින්ඩරයකට තව කවුරුර ගෑස් සිලින්ඩර එකක් පුරවලා යම් ප්‍රශ්නයක් වුණොත් එතකොට පුරෝපු සමාගම කියනවා මේ ගෑස් සිලින්ඩරේ වරද්දක් කියලා. ඒක ගෑස් සිලින්ඩරේ අයිතියයි කියනවා අපේ ගෑස් නෙමෙයි කියලා. දැන් මේ කාරණේ මතු කරන්නේ ලිට්‍රෝ සමාගමේ මතුෂන් මොකක්ද දෙන්නේ? ඇත්තම සිලින්ඩරේ අයිතිය කාටද? ඒකත් අහුරු කරගමු. මොකද කොටසක් කියනවා ජනතාව සල්ලි දීලා තියෙන නිසා ජනතාවට අයිතිය. සමාගම කියන්නේ මේක අපේ ප්‍රොපර්ටි එකක්. මොකද කිවිසුමක් ගහලා මේ පොඩි ඩිපොසිට් එකක් තියලා තමයි මේක දීලා තියෙන්නේ. ඇත්ත කතාව මොකද? නීතිමය තර්කයෙන් මොකද? ඒකේ අයිතිය ඩිපොසිට් එක තියෙනවා. මේක පාරිභෝගිකයට තමයි මේකේ අයිතිය තියෙන්නේ. පාරිභෝගිකයට අයිතියක් තියෙනවා. පාරිභෝගිකයට මේක අනිවාර්යෙන්ම මේක අහපව් දෙනවා නම් අර ඩිපොසිට් එක දෙන්නේ. ඔව්. ඩිපොසිට් එකක් තියරන්නේ මේක අරගෙන තියෙන්නේ. ඒක తాවකාලික අයිතියක් නෙමෙයිද? නෑ, ඒක අයිතිය තියෙනවා. එහෙම පාරිභෝගිකයට අයිතියක් තිබෙනවා. ඔව්. නමුත් මේකේ වර්ණයක් තිබෙනවා. මේකේ ලාංඡනයක් තිබෙනවා. ඒ වගේ මේ කෙසේ හෝ මේක අයිතිය කාට තිබුණත් දැන් අධිකරණ තීන්දුව තමයි නීතිය බවට අනිවාර්යයෙන්ම පත් වෙලා තිබෙන්නේ. ඔය ගෑස් සිලින්ඩරයකට කහපාට එකක් ගේන්න අපේ ගෑස් දෙන්නම් කියන කතාව මුලින්ම මතු කරන්නේ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයානේ. දැන් මේ රජයත් එක්ක ලිට්‍රෝ සමාගමේ දෙන සම්බන්ධයත් එක්ක මුතුමන්ලගේ හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය හෝ දැනුමක් එහෙම නැත්නම් සාකච්ඡාවකින් තොරව දෝවේ කතාව කියන්නේ. ඔව් නෑ, අපිට කිසිම කිසිකින් අපි දන්නවා තිබෙන්නේ නෑ එතුමා. ඒ කියන්නේ මේ අපි වෙන කියන ගෑස් එකකට අපේ ගෑස් ගහ ගන්න මොකද මේ ප්‍රශ්නයක්. එතුමා බාර ගන්න වැඩ බාර ගන්නත් ඉස්සෙල්ල වගේ ඔය කියලා. වැඩ බාර ගන්න දවස් කීපයකට පෙර ආතුව තමයි. ඔව්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මේ නිවේදනය නිකුත් කරන්නේ. ඒත් ඒකත් වැරදි. නෑ, ඒක තමයි. දැන් එතුමාත් විශේෂයෙන්ම ආයතනයක් විදිහට රට රජයේ නියෝජනය කරන ආයතනයක් විදිහට පාරිභෝගිකයින්ට සේවයක් ලබා දීමේ අරමුණක් ඇතුළු එතුමා සත්‍ය චේතනාවෙන් ඒක කියන්නේ ඇති. නෑ, ඒ උනාට ඒක කියන්න බෑ.
පාරිභෝග කියන්නේ නොමග යන්න බෑනේ. ඒකනේ කතාව දැන්. නොමග ගියානේ මේ කාරණේ. චේතනාවක් වෙන්න බෑනේ. පාරිභෝග නොමග යම. හරි මේක සභාපතිවරයා කියනවා පුළුවන් කහපාට ගෑස් සිලින්ඩරක් අරන් එන්න කියලා. අලවි නියෝජිතයා කියනවා බෑ ඒක අපිව දැනුවත් කරලා නැහැ. ඒ දේ කරන්න බෑ. හරි දැන් මෙතන මේ දැන් සභාපතිතුමා දැන් ඔබ කියන්න දැන් මේ වන විට ගෑස් පිළිබඳ තත්ත්වය මොකද්ද? මොකද ලාක් සමාගම කිව්වා අපිට සතියක්වත් අඩුම තරම යනවා. ඔවුන්ට ඔවුන්ටම අනන්‍ය වෙච්ච නැව් තුනක් තියෙනවා. හැබැයි ඔවුන් ගන්නේ විරුද්ධ වෙලද ඵලෙ. නමුත් මේ 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 ලිටර සමාගමට තියෙන්නේ නැව් දෙකයි. ඔවුන්ට නෙමෙයි. ඕමන් ට්‍රේඩින් සමාගමෙන්නේ ඔවුන් ගන්නේ. එතකොට තාමත් ඒක මම උත්තර දෙන්නම්. ඔව් හරි. එහෙනම් කියනකොට දැන් පැහැදිලිව බොහොම පැහැදිලිව මේ වන විටත් පාරිභෝගික අධිකාරිය මේ කර්මාන්තශාලා දෙකටමත් ගිහිලා පරීක්ෂණ කටයුතු පවා මෙතුමා පෞද්ගලික එතකොට අපිට මේ පිළිබඳව ලිඛිතව විශේෂම ලිත්‍රෝ සමාගම විසින් මං හිතන්නේ අද වෙනකොට ඒ අවශ්‍ය ඇනුම් වැඩිපුරත් එක්ක මං හිතන්නේ නැවගත කරන කටයුතු දැන් අද ඇවිල්ලා තිබෙනවා. එතකොට ඔබතුමා මේක පැහැදිලි කරන්න ඕනේ. දැන් ඔවුන්ගේ ධාරිතාවයේ තියෙන්නේ කෙරවල පිටි මෙට්‍රිටෝන් 7000යි. 8000ක් වුණාට ද්‍රව්‍යාවය වශයෙන් ගත්තොත් 7000යි තියෙන්නේ. ඒක දවස් 2ක් 2ක් 2කම ආට වරක්වත් නැමක් එන්න ඕනේ. අපි නැව් 2යි තියෙන්නේ. මේ ඕමන් ට්‍රේඩින් සමාගමට 3500 නැව් 2යි තියෙන්නේ. එතකොට ඔබතුමා සහතික වෙනවද අපිට මේ හිඟියකින් තොරව ලබා දෙන්න පුළුවන් කියන එක? අනිවාර්යයි. අනිවාර්යයි. මේ ඊට පස්සේ 19 වෙනිදා වෙනකොට අපිට ලිඛිතව දැනුම් දීමක් කරලා දෙනවා මෙට්‍රිටෝන් 10000 හම්බන්තොට ලාප් ගෑස් සමාගමට ඒ 10000වට පස්සේ අකණ්ඩව 4000 බැගින් එතුමා අපි දැන් අපේ ගෑස් ලංකාවට එන්න දවස් 5ක විතර කාලයක් යනවා බෝ අපිට ලිඛිතව දැනුම් දීලා තිබෙන දේ කියන්නේ එයාගේ ඉතින් ව්‍යාපාරික අත්දැකීම් තුල ඒවා මේ නෑ නෑ මගේ ලාප් නෙමෙයි දැන් ලාප් සමාගම සභාපතිවරයා කියවන සතියක් විතර යනවා කියලා මම අහන්නේ ලිෆ්ට්‍රෝ ගෑස් සමාගම ගැටුවක් කියන නෑ ඔවුන්ට ඔවුන්ට දැන් ඕඩර් කළාට පස්සේ ලංකාවට එන දවස් 5ක විතර කාලයක් යනවා ගොඩ බාන දවසක් විතර යනවා ඕඩර් කරන එකක් නෙමෙයිනේ දැන් ලිත්‍රෝ සමාගමේ තියෙන්නේ නෑ නෑ අලුතෙන් ඕඩර් කරන නෙමෙයි නමුත් මම කියන්නේ එමතුමා මේ ප්‍රමාදයක් එක්ක මේ හිඟ ප්‍රමාණයක් සපයන්න අවශ්‍යතාවයක් එතකොට වෙළඳපළේ දැන් ඔබතුමාම කිව්වා ලක්ෂයක් සිලින්ඩර් නිකුත් කරනවා වෙළඳ නිකුත් කරේ 75 80000යි. එතකොට මේ වෙළඳ නිකුත් කර ප්‍රමාණයට වඩා නිකුත් කරන්න ගෑස් අවශ්‍ය කරනවා. ඒ ප්‍රමාණය සපයන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම දැන් අපි මේ පිළිබඳව නිතර ඒ සමාගම් දෙක සමාගම් අපි නිතර තොරතුරු ගන්නවා, අපි කතා කරනවා, ඒ වගේම අපේ නිලධාරීන් ගිහිල්ලා ඒක බලනවා. මේ පිළිබඳව මම හිතන්නේ 20 දැන් විතර පස්සේ වෙනකොට මේ தත්ත්වය අනිවාර්යයෙන්ම නිවැරදි වෙන්න සභාපතිතුමා සමහර වාර්තා කීපයක තිබුණා ලිට්‍රෝ ගෑස් සමාගමට මේ වන විට ණයවර ලිපි විවෘත කරගෙන මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා LC විවෘත කර ඔබතුමා මේ සියල්ල බලලාද ඔය මේ මේ මෙතුමා මේ සාහිත්‍ය ලබා දෙන්නේ දැන් මම මේ ගිය සිකුරාදා ගියා කෙරොළ පිටියේ ෆැක්ටරි එක අපි ෆිසිකලි මමයි ඩිරෙක්ටර්ස්ලායි මගේ නිලධාරීන් ඇතුළට ගියා ගිහලා අපි සම්පූර්ණ ගිය කවද ගිය දවස Thursday හා අන්න බ්‍රාස්පින්ද ගියා හරි ගිය සතිය ගිහිල්ලා අපිට ඕනකම තිබ්බා මේක ඇත්ත කත්ත මොකද්ද කියලා उदाहरण महारगमीन බත්තර මුල්ලේ කෙනෙක් ඉන්නවා මොරටු ඉන්නවා හතර දෙනෙක් තව තැනක ඉන්නවා කොමගම හයි මේ හතර දෙනා වේද එතකොට ඒ වගේ හැම දිස්ත්‍රික්කෙම ඒ නියෝජිතයි කවුද කියලා අපි ගත්තා අරන් මගේ නිලධාරී දැන් අතර වීකෙන්ඩ් එකේ සැටර්ඩේ සන්ඩි දවස් දෙකේ සෙන්ට්‍රල් ඇරිය දවස් දෙකේම සම්පූර්ණයෙන්ම ඒ තැඟුලට ගියා ඒකල අපි බැලුවා එහෙන් නිකුත් කරපු ප්‍රමාණය කොච්චරද මේ තැඟුලට ඒ ප්‍රමාණය එතන හම්බුලා තියෙනවාද ඒ ප්‍රමාණය කොච්චර නිකුත් වුණා එයා කාටද ඩිස්ට්‍රිබියුට් කරු කඩවල් මොනවා එතකොට ගිය බ්‍රහස්පතින්ද නොතනට ගියා කිව්වේ මේ කොයි තරම් විදිහේ ස්ටොක් එක ස්ටෝරේජ් එකක් තිබුණාද ලිට්‍රෝ සමාගමේ ඒක බැලුවද කෙරවල පිටි කොයි තරම් ප්‍රමාණයක් තිබුණාද කියලා සමහර 7000ක් නේ උන්ට තියාගන්න පුළුවන් මෙට්‍රිටෝන 7000යි සංචිතය තියාගන්න පුළුවන් එදාස් බ්‍රහස්පතින්ද නොට කොයි තරම් ප්‍රමාණයක් තිබුණාද ස්ටෝරේජ් එක නම් මම හරියටම කියන්න දැන් බෑ මේ ප්‍රමාණය මම මොකද හේතුව දවසකට මෙට්‍රිටෝන 1600ක් අවශ්‍ය කරනවා ඒ කියන්නේ ලිට්‍රෝ වලින් මෙට්‍රිටෝන 350ක් විතර 350ක් විතර අවශ්‍ය කරනවා ලාප් සමාගමේ ඒතර මේ ප්‍රමාණය සපයන්න ඕන 1600ක් සපයන්න ඕන ඒතර ඒක සඳහා සාමාන්‍ය 3000ක් ඉවර වෙනකොට මේ ඕඩර් එකක් කරන්නේ ඒක මම හිතුවේ කොච්චර සංචිතයක් තිබුණාද කියන කාරණාව ගැන නෑ ඒකත් අමුදිත මම බොහෝම පැහැදිලි වකිමකින් නිදු කියන්නේ ඔබතුමාලා විමසපු LC ප්‍රශ්න සියලුම ප්‍රශ්න අපි එයා සමග සාකච්ඡා කරලා තිබෙන්නේ බගකීමක් ඇතුව සඳහන් කරන්න ඕනේ අදවන විටත් යම් කිසි ආකාරයක හිගයක් වෙනද පොළොත්තර තිබෙනවා ඒක අපි පිළිගන්නවා ඒක පැහැදිලිනේ පැහැදිලිනේ අපි නැහැ කියලා කියන්නේ නැහැ නේ ඒක ඇත්තනේ දැන් ඔබ රජයේ ඔබ මහජන නියෝජිතයෙ පිළිබඳ වශයෙන් අපි වකිම බාර ගන්න වචනෙට
මේ හිටපු කීර්තිමත් හමුදා නිලධාරියෙක් වශයෙන් බාර ගන්න. සිලින්ඩර් දෙක මාරු කරලා බාර ගන්න පුළුවන් කිව්ව මිනිස්සුયો කියන කතාව කොහොමද අපි පිළිගන්නේ? ඔබතුමා දැන් මේ මතය පිළි අරගෙන ඔය කිය සිලින්ඩර් දෙක මාරු කරන්න පුළුවන් කියලා බඩ බාර ගන්නත් පෙරාතුව මේ ප්‍රකාශයක් කරපු අය කියනකොට එල්.සී. ප්‍රශ්නිකුත් නැහැ, ගෑස් ප්‍රශ්නිකුත් නැහැ කියනකොට අපි ඒ වචන පිළිගන්නේ කොහොමද? රජයේ සහ අපි කැමැතිද මේ ප්‍රශ්නේ ගොඩාක් දවස් තියාගන්න? ඉතින් අපි වෙලා තියෙන එක කැමැති වුණත් අකමැති වුණත් වෙලා තියෙන එක. හරි, ඉතින් ඒක උනද අපි කිව්වනේ. උන මොකද්ද සිද්ධ වුණද කියලා පැහැදිලි කරලා කිව්වනේ. ඉතින් ඒකෙන්ද ඒ කිව්වේ ඒ අනුව අපි මේ සඳහා විසඳුම් දැන්ට 20 වෙනිදා වෙනකොට මේකේ යථාර්ථයටපත් වීම සඳහා අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම කරනවා. චමිත අනිතක මේ මම දැන් මොකද දැක්ක දෙයක් තමයි ඊයේ පෙරේද මගේ ඔෆිසර්ස්ලා රිපෝට් කරපු විදිහට අපි හැම දිස්ත්‍රික්කෙම ගිහිල්ලා බලන්දී මම ඇත්තට නඩුත් දැම්මයි ඒ කඩ තුනකට මගේ මතකෙ හරියට. මොකද සමහර කට්ටිය කෑන් තියාගෙන ඉෂුව කරන්නේ. සමහර මේ 8000 9000 වැඩි මිලට විකුණන අවස්ථාවක් තියෙනවා. හරි, එහෙම දැන් ඒක තමයි ඒ වගේ අපිට අහුවුණා මම ඒ කට්ටිය නඩුත් දැම්මා. දැන් මේ පෙරේදා. හරි, මේ කොළඹ ප්‍රදේශයේ. ඉතින් ඒ වගේ මේ වෙලාවේ සමහර කට්ටිය මේ කෑන් ලොකු ඩිස්ට්‍රිබියුටර් සමහර ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා. එයාට 6-7000 කෑන් සීනවා. තිබ්බට සමහර කට්ටිය දැන් ඉෂු දැන් අද මට ආරංචියක් ගාව එක තැන මම තැන කියන්නේ. එයා ලොරිස් වලට පටවලා එයා මිනිහා ඩිලේ කරනවා යවන්න. හරිද? අපිට මගේ ඔෆිසර්ස්ලා එතන යවලා මම පුෂ් කරලා යවුවා මේ ඉක්මනට යවන්න කියලා. සමතුම ඔබතුමාලට කොහොම මොන වගේ නීතිමය හැකියාවක්ද තිබෙන්නේ ලාෆ් සමාගමේ සංචිත පරීක්ෂා කරන්නට හරි ඒ දේවල් නිරීක්ෂණය කරන්නට? නෑ, දැනටමත් මම එදා කවද්ද සිකුරාදා. මම සිකුරාදා යවුවා හම්බන්තොට ලාෆ් සමාගමේට අයිති ඒ ටර්මිනල්ස් වලට ගිහලා බලන්න කියලා. මගේ ඔෆිසර්ස්ලා මොකද අපේ පනතේ 57 වෙනි වගන්තියට ඇත්තේ මට ඕනෑම තැනකට ඒ ලිපියක් නිකුත් මම අසම් කළ දුන්නොත් හරි ඩීජී අසම් කළ දුන්නොත් බලය තියෙනවා කියලා අතුරට නිලධාරියෙකුට යන්න කියලා බලන්න. අපි කට්ටිය ගිහලා බැලුවා. බලද්දී හැබැයි එතෙන්දී අපි ලංකාවට ඉෂුව කරන ගෑස් ප්‍රමාණය තිබ්බේ නෑ ඇත්තෙම. ඒතර බංග්ලාදේශ මියන්මාර් වලට නෑ ඒව තිබ්බා. ඒක තමයි. ඒක තමයි. ඒක අපිට බලයක් නෑ ඒව බලන්න අවශ්‍යතාවකුත් නෑ. අපිට තිබ්බේ අපේ රට ඇතුළේ තියෙන. හරි? ඒතර ඒක දැන්. ඒතර යා ලාෆ් සමාගමේ සභාවෙතේ පොරොන්දු වෙන 19 වෙනකොට මට මතකයි දා කිව්වර ප්‍රකාශයක් කරන්න දෙනවා කියලා තව දවස් කීපයකින්. එතකොට මට අනිත් එක මම දැක්ක දෙයක් තමයි මාකට් එකේ අපේ ඔෆිසර්ස්ලාගෙන් මට තොරතුරු ලැබුණා හැම දිස්ත්‍රික්කෙම සමහර රෙස්ටෝරන්ට්ස් වලට පොඩි හෝටල් වලට වැඩිපුර කෑන් අරන් යනවා. කෑම. දැන් ඒ කෑම කඩ එකක්වත් වැහුන්නේ නෑනේ. පොඩි පොඩි රෙස්ටෝරන්ට්ස් තියෙනවා කොත්තු කඩේ වගේ ඒ වගේ කෑම අඩුවක් උන්නේ. දැන් සභාපතිවරයා ඔබතුමාම වැහුන්නේ නැහැ කියලා කිව්වට ඔබතුමා නොදැනුවත්වම ඔය කියන්නේ ඔබතුමාගේම සිස්ටම් එකේදීන අවුලක් ඔය කියන්නේ. දැන් සාමාන්‍ය ගෘහස්ත පාවිච්චි කරන මිනිසුන්ට ගෑස් නැහැ. ලොරි එනකන් හන්දිය බලන් ඉඳලා දවසම චාටර් වෙලා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ රෙස්ටෝරන්ට් වලට ඔක්කොටම ගෑස් ටික ගිහිල්ලා කොහෙන් ගියත් දන්නේ නැහැ. හැබැයි ඔබතුමාට මේ මම දන්න ධර්මයෙන් කලින්ද ඔය මම දන්නේ ඒක නම මොකද්ද කියලා ඔය ලොකු ගෑස් සිලින්ඩරේ නියමනයක් නැහැ. නියමනේ තියෙන්නේ මේ නම් කරපු භාණ්ඩ වශයෙන් තියෙන්නේ 2.5 සහ 2.5 පමණයි. හරි නේද? අර ලොකු ගෑස් සිලින්ඩරේ නියමනයක් නැහැ. ඒක මිලත් වැඩි. ඔව්, මිල වැඩි. හරි, ඒක නෑ. නෑ, එමතුමා මගේ ප්‍රශ්නේ මේකයි. සභාපතිතුමා දැන් ඔබේ ප්‍රධානත්වයෙන් ප්‍රයිසිං කමිටි එක තියෙනවනේ නේද? ප්‍රයිසිං ෆෝමියුලා එක සකස් කරන මේ කමිටුව. දැන් මෙතනට දැන් ලාෆ් සමාගම කියනවා මේ මිල වැඩි කිරීම ප්‍රමාණවත් නැහැ. හරි විදියට සිලින්ඩරේ වියදම වුන් කියනෝ 2320ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 650 700ක් විතර ගණක්කින් වැඩි වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ විසඳලා තියෙන తాවකාලික ප්‍රශ්නයක්. ආපහු මේ ප්‍රශ්නේ එනවා. ඔබතුමාලා මේක අර බෝලයක් වතුර යට රිංගලා තියෙනවා වගේ කවදා හරි උඩට එනවා වගේ රබර් බෝලේ මේ ප්‍රශ්නේ ආපහු එනවා. මෙහෙමයි දැන් අපේ ප්‍රයිසින් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න වෙනම කමිටි එකක් ඉන්නවා අපි. ඒකෙදී ඊට පස්සේ අපි දෙන පාරිභෝගික කන්සියුම් ඇෆෙයර් කවුන්සිල් කියලා එකක් තියෙනවා. හයි, අපි සාමාන්‍යයෙන් මිල තීරණය කරන්නේ සම්පූර්ණ කවුන්සිල් කියලා එක වෙනම එකක් තියෙනවා. කවුන්සිල් එකට දීපුවාම කවුන්සිල් එක තමයි සම්පූර්ණ ස්ටඩි කරලා සම්පූර්ණ මාකට් එක ස්ටඩි කරලා වෝල් මාකට් ස්ටඩි කරලා ඔක්කොම ස්ටඩි කරලා අපේ අධ්‍යක්ෂකට දෙනවා. අපේ ප්‍රයිසිං මැනේජර් අධ්‍යක්ෂකට දෙනවා. එයා තමයි ඊට පස්සේ ඒක ස්ටඩි කරලා අපේ බෝඩ් එක ඩිරෙක්ටර් බෝඩ් එකට දාන්නේ. ඩිරෙක්ටර් බෝඩ් එක තමයි අනුමත කරන්නේ. ඉතින් දැන් අපේ ප්‍රයිසිං මැනේජ්මන්ට් එකේ ඒ ප්‍රයිස් කවුන්සල් එකෙන් තීරණය කරපු ගාන තමයි මේ ගාන. ඉතින් එතකොට මේ දැන් කම්පැනි ඔය විදිහට කිව්වම ගාක් කම්පැනිස් වලින් පිටටින් ආරණ්‍ය කරන කට්ටිය කියනවා මට මේවා වැඩි වුණා ඩැමරේජ් වෙනුණා මෙච්චර වියදමක් ගියා මෙච්චර ගියා කියලා ගණන් කියනවා. මම කියන්නේ සභාපතිතුමා මේ ප්‍රශ්න වල විලාමයට යන්න තන ඊට කලින් මේ ගහන්නේ. මම කියන්නේ දැන් ඔබතුමාලා හරි ජනතාව ගැන හිතලා මේ ප්‍රශ්නේ මිල පාලනය කරන් ඉන්නවා. ඕක හරියට රබර් බෝලයක් වතුර රිංගන් ඉන්න වගේ මට තේරෙන්න මට තේරෙනවා දැන් මේ මේක පුපුරලා යනවා කවදා ලාෆ් සමාගම පුපුරලා ගියා වගේ කවදා හරි දවසක නැවත මේ ප්‍රශ්නේ එනවා එක්කෝ ආයිකියි එල්.සී. ඕපන් කරන බැංකු කියනවා වැඩි මිලට එල්.සී. ඕපන් කරනවා අඩු මිලට දෙනවා මේක නිකන් අර පාඩුවට විකුණන බිස්නස් එකක් වගේනේ
එතකොට ආපහු මේ ප්‍රශ්නේ පුපුරලා ගියොත් ආයේ මිනිස්සු එන්නේ නෝ පෝලිං වලට. ඒ ප්‍රශ්නේ මං අහන්නේ මේ ඔබතුමාට අල්ලන් ඉන්න පුළුවන් කාලය සීමිතයි. කොවිඩ් උත් ඉවරලා තියෙන්නේ. ඈ කොවිඩ් උත් ඉවරලා තියෙන්නේ එතකොට. අපිට බෑනේ කිසිම අනාගතයක් පල කරන්න ප්‍රාර්ථනා කරනවා එහෙම. ප්‍රාර්ථනා වලට උන් කරන්න බෑනේ සමහර. නෑ නෑ එහෙම නෑ නෑ මං කිව්වේ එහෙම නෑ. මං කියන්නේ ඒක දැන් ඔබතුමා කල්නුත් කිව්වේ ඔය හිගේ හෝ ඒ කතන්දරේ සිස්ටම් එකේ යවුලක් දැන් අල්ලන් හිටියා බැරි වුණා හිගයක් ආවා අඩු ගානේ වැඩි මිලට හරි වැඩි කරාන වැඩි මිලට හරි ගන්න තිබ්බා. දැන් අන්තිමට හිගයක් ඇති වුණා ගෑසුත් නෑ දැන්. ඇත්තම ලිට්‍රොත් නැති වුණානේ. ලිට්‍රොත් ලොරි එනකම් බලන් ඉන්න සිද්ධ වුණානේ. නෑ ලිට්‍රෝ කලින් නැති වෙන්න හේතුව අතරත් ඒ ප්‍රශ්නේ තියෙනවා. නෑ ලිට්‍රෝ මම දන්නවා. ලිට්‍රෝ තිය ප්‍රශ්නේ තිබ්බේ අර ලාෆ් එකේ අඩුව පෙරෙන්න මිනිසු ගන්නවා. එතකොට වැඩිපුර ස්ටොක් තියා ගන්නවා. මිනිසු කෑන් දෙක තුන මම කොහොම හොයලා බැලුවා. දැන් ඔබතුමා හොයලා බැලුවට වෙලා නැහනේ සභාපතිතුමා. නෑ ඒක තමයි පාර්ලිමේන්තු කාර්යාලයේ පාර්ලිමේන්තු වෙනු වෙන්නේ මම කියන්නේ. දැන් කලින්දු දැන් කලින්දු ඔය ප්‍රශ්නය දිගින් දිගටම කතා කරමු. කිසිම ගැටලුවක් නෑ. අපි රටේ ප්‍රශ්නයක් සිද්ධ වුණානේ අදත් ඒ ප්‍රශ්නේ තියෙනවා අපි ඒක පිළිගන්නවා නමුත් මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්න හේතුව මම න්‍යායාත්මකවත් මම ඔයාලට කරුණු පැහැදිලි කළානේ එතකොට ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙලා තිබෙනවා රජයේ ස්ථාවරයේ බවට පත් උනේ ලෝක වෙළඳපොලේ මිල වැඩි වුණාට මේ බර පාරිභෝගිකයට ලබා නොදී යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ ඒ සඳහා දීර්ඝ කාලීන මධ්‍ය කාලීන විසඳුමකුත් දැන් ක්‍රියාත්මක කරලා තිබෙනවා ඒ වගේම අපිට මම ඒකයි කිව්වේ කලින් අවුරුදු වල මැයි මාසෙන් පස්සේ ලෝක වෙළඳපොලේ මිල අඩු වෙලා තිබෙනවා අඩු වුණ පහුගිය හැම අවුරුද්දකම ඉතින් එතකොට අපි බලනවා මේ එතකොට ව්‍යාපාරිකයා බලනවා වැඩි වෙලා තිබෙනවා ඉල්ල ගන්න නමුත් අපි දැනගන්න ඕනේ පාරිභෝගිකය ආරක්ෂා කරනවා නම් ඉදිරියේදී අඩු වෙයි කියන උපක නමුත් මේ ලෝකයේ ඇති වෙලා තිබෙන වසංගත තත්ත්වය තුළ මේක අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ මම හිතන්නේ ඔකද කරනවා මේ අඩු වුණා කියලා අඩුම ගන්න අඩු වෙච්ච කාලේ ඔය සහන දෙන්නවත බුදුමන මැදිහත් වුණාද නෑ ඒක තමයි කියන්නේ අපි ඒක තමයි කිව්වේ ඒ ඒ අනුව තව අනිත් කරුණ තමයි අඩු වෙලා තිබුණු කාලේ අඩු වෙලා දැන් අපි ආවට පස්සේ නම් අඩුුනේ නැව නේද ඒකත් කියන්න ඕනේ නමුත් අඩු වෙලා තිබුණු කාලේ යම්කිසි ආකාරයක ලාභයක් ලැබුණා නම් අපි වර්තමානයේ සියලුම නිෂ්පාදකකින්ගේ ව්‍යාපාරිකකින්ගේ ඉල්ලීමක් කරන්නේ අසාමාන්‍ය ලාභ ලබා ගැනීම ප්‍රතිපත් කරන්න එපා මේක ලෝක වසංගතයක් තිබෙන වෙලාවක් අපේ රටත් ආර්ථික වශයෙන් අමාරු තත්යකට මුහුණ දීලා තිබෙන යුගයක් මේකෙන්ද අසාධාරණ ලාභ ලබන්නේ නැතුව ලාභයේ කලින්ට වඩා පොඩක් අඩු කරගමු කැප වෙලා අඩු කරගෙන ඒ වගේම එක්ක ලාභ පාඩු නැති වෙන මට්ටමකට කටයුතු කරමු ඉතින් මේක තමයි අපේ ස්ථාවරය අපි විරාමයකට යමු ඊට පස්සේ මේ තවදුරටත් කතා කරමු අපේ රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගේවන්න ඒ වගේම පාරිභෝගික කටයුතු කරන අධිකාරිය සභාපති විශ්‍රාමික මේ ජෙනරාල් ශාන්ත දිසානායක කියන මහතුරුන් දෙපළ සමග සාකච්ඡා කරමින් සිටින්නේ අපි විරාමයක් කරගෙන යමු සීමාවෙන් එහා දේශපාලනය අපි පාරිභෝගික ආරක්ෂණයේ පිළිබඳව කතා කරමින් සිටින්නේ අසන්ත අලගේවන්න ඇමතුමා සහ පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේ ජෙනරාල් ශාන්ත දිසානායක කියන මහතුරුන් දෙපළත් සමග බලමු මේ ගෑස් පිළිබඳවම අපි කතා කරමින් සිටියේ ඒ අතරේම සමගි ජන බලවේගය අශෝක් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වන අදහස් දෙවෙද්දී ලාංකිකයන්ගේ වැටුපෙන් 66%ක් ආහාරවලට. දැන් මේ ගෑස් වැඩි කිරීමත් එක්ක 70% විතරයි. වැඩි කරන්න දෙන්නේ නැහැ පාරිභෝගික අධිකාරියේ ගෑස්. මම කිව්වා ලසන්ත අර්ගියවන්න මෙතුමත් කිව්වා බඳුලගොන්නත් මෙතුමා. අන්න අදවිල කියනවා අපිට කරගන්න දෙයක් නැහැ. දැන් අපිට මේක වැඩි කරන්න කියලා දැන් හෙට ගේන්න පුළුවන් ද ලාෆ් එකට ගෑස්. ලාෆ් සමාගම බිලියන 23ක් පාඩුයි. දැන් මොකද කරන්න යන්නේ මාස්ටර්? මම මේක වක්කීමෙන් කියන්නේ. ගෑස් ගෙන්නීම ළඟදීම රාජපක්ෂ සමාගමක් අතර ගන්න යනවා. ගෑස් ගෙන්වීම ළඟදිම රාජපක්ෂ සමාගමක් අතට ගන්න යනවා මේකද ප්‍රශ්නේ මේකද ගෑස් හිඟයට හේතු යමතුමා එතුමායිද මගේ යාළුවෙක් හොඳ මිත්‍රයෙක් අර කුරුණෑගල පැත්තේ රැස්වීමක ගිහිල්ලා මීට කලින් මොකද්ද කියලා එකක් වැරදුනා හැබැයි එතුමාට ඉතින් මේකත් එහෙම එකක් මේක අපි අහන්නේ මේ ගැන මේක නෑ මේක තමයි දැන් මේකත් ඒ වගේ එකක් වගේ මට මම නම් දන්නේ නැහැ මේකක් ඒක එතුමාගේම තමයි අහගන්නේ ඒ කියන්නේ ඒ කතාව දන්නේ නැද්ද ඒ කතාව ඔබ සම්පූර්ණයෙන් බැහැර කරනවද කතාව වැරදි කියලා කියනවද නැත්තම් දන්නේ නැද්ද නැද එතුමා ඒක කිව්වේ ඉතින් එතුමා ඔය කියනකම් පළවෙනි වතාවට මම ඔක ඇහුවේ ඉතින් මම ඒ ගැන කිසිවක්ම මම දන්නේ නැහැ මම බැහැර කරා මේ වන විට කනජ තෙල් නිධි ගස ආස්ථාව හරහා ගෑස් සමාගම පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල ඇතුළේ සාකච්ඡා වල නැද්ද මෙතුමා ඒ මෙතුමා ප්‍රකාශ කරන කනජ ඒක රජයේ ආයතනයක් නේ ඔය ඒතර ඒ කනජ තෙල් නිධි ගස දැනුත් කනජ තෙල් නිධි ගස සංස්ථාව දෛනිකව 105යි ගෑස් නැ ගෑස් මෙට්‍රික් ටන් 100ක් ලබා දෙනවා ඉතින් එතකොට ඒක
संस्था गैस हदन कदम प्रश्न अभी अहंडे හදනවද කියන එක නෙමෙයි. ඇයි මෙච්චර දවස් හැදුවේ නැත්තේ කියන්නේ. ඔය සබුගස්කන්ධ පිරිපහදුව හදලා ලංකා ඉතිහාසයේ විශාලම ආයෝජන එනවා. කොයි කාලාන්තරයක් කියලා වැඩක්ද ඒක? ඒක අනිවාර්යයෙන්ම හැදිය යුතුයි ඒක. හරි දැන් ඔබතුමා මේ කිව්ව චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවද? එහෙම නැත්නම් දන්නේ නැහැ. මම දන්නේ නැහැ කියලාද කියන්නේ? මොකද්ද කියන්නේ මේ අශෝක අභිසිංහ චෝදනාව? එතුමා මගේ මිත්‍රයා. නෑ මිත්‍ර කතා නෙවෙයි අනේ. පොයින්ට් එක කතා. එතකොට එතුමා දැන් මේ මීට මාස කීපයකට කලින් උත් ඔව් වගේ මේක කොහෙද බන්ද කියලා ඊට පස්සේ ගිහිල්ලා කිව්වා ඒක මේ පාස්කු ප්‍රහාරය ගැන කිව්ව කතාව නේ හරි. ඉතින් මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ. ඉතින් මම ඒකිනම් මම දන්නේ නැහැ කියන එක මොකද්ද කියන. මම දැනුවේ පරිවිනෝදට ඔක ඇහුවේ. හරි හරි කමන්නේ. හරි අපි එමු. දැන් ඔබ නිතරම කිව්ව කතාවක් තියෙනවා. මේ අපි ලිට්‍රෝ එක අපි පාඩු විඳ ගන්නවා. අපි පාඩු විඳගෙන අපි කරන්නේ කියන කතාව. දැන් අපි පාඩු විඳිනවා කියන්නේ කොහේ ලිට්‍රෝ කියන්නේ ආණ්ඩුවේ ආයතනය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු ආයතනය. ඒතර මේ පාඩුව දරන්නේ කවුද පියවන්නේ? මහා භාණ්ඩාගාරේ මේ මහා භාණ්ඩාගාරේට පාඩුව පිවන්න සල්ලි කොහෙන්ද හම්බෙන්නේ? ආපහු අපෙම්මනේ ගන්න වෙන්නේ. එක්කෝ බදු අය කරන්න වෙනවා, එක්කෝ ණය ගන්න වෙනවා, එක්කෝ විවිධාකාරයේ සල්ලි අච්චු ගන්න වෙනවා. ඉතින් අපිටමනේ ගෙවන්න වෙන්නේ. ඒතකොට මොකද්ද මේ අපිට සහනයක් දෙනවා කියලා මේ ආයි අර કૃතිමව මේක යට ගහගෙන ඉන්න එකේ ප්‍රතිඵලය මොකක්ද මත්තුමා? නෑ ඒක තමයි දැන් ඔබතුමාලාම යෝජනා කරනවා නම් කවුරු හෝ ජනතාවත් යෝජනා කරනවා නම් මිල වැඩි වුණාට ගැටලුවක් නෑ. ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට කියලා මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් අපි යෝජනා කරන මේ වෙන්නේ ඒකමයි. අපි කියන්නේ ඒක සහනයක් දෙනවා දෙනවා කියලා කිව්වට ඔබතුමා. නෑ ඒක එහෙම වෙන්නේ නෑ. දැන් අපි අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන දැන් ඒක අවසාන අදියරේ දෙන්නේ මං හිතන්නේ ලබන මාසෙ විතර ඒ නව ක්‍රමයේ යටතේ මිලදී ගැනීම ක්‍රියාවලියත් ආරම්භ කරනවා. මොකද නව ක්‍රමය? නව ක්‍රමයේ යටතේ අපි අර කිව්වේ දැන් දැනට ගේනවට වඩා ඩොලර් 100ක් විතර අඩුවෙන් ගෙනීම සඳහා තමයි නව ක්‍රමයේ යෝජනා අමාත්‍ය මණ්ඩලය අනුමත කළේ. ඒක මේ සමාගම් දෙකටම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුළු මහ බැංකුවේ නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් විසින් දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් මිලදී ගන්නවා වගේ ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් භාණ්ඩ මේ ගෑස් ගෙන්වීමේ ක්‍රියාවලිය. එතකොට අර මම කිව්වා වගේ පොඩි ප්‍රමාණයක මහ භාණ්ඩාගාරය හරහා මහා භාණ්ඩාගාර කමිටුවක් විසින් දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවගෙන මහා මුදල් අමාත්‍යාංශය හරහා නෙමෙයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කරන්නේ. නමුත් ඒකට මැදිහත් වෙනවා ඒකේ ප්‍රසම්පාදන කමිටුව කරන්නේ රජයේ වගකීතු නිලධාරීන්. ඉතින් එතකොට එවැනි කාර්යක්ෂමතාවයක් තුලින් අර පාරිභෝගික ජනතාවට දෙන්න තිබෙන ඒ බර අඩු කිරීමත් මේ වැඩසටහනේ ප්‍රධාන. හරි දැන් පාරිභෝගික අධිකාරිය තියෙන්නේම සභාපතිතුමා මේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙන. දැන් බලන්න මීට මාස කීපයකට පෙර ආතුව මේ අර මේ අපි මේ ඇත්තරම මේ හිරු ප්‍රවෘත්ති හරහා සහ සලකුණ හරහාම තමයි මේ මාතෘකාව ගෙනාවේ. බලන්න දැන් ලිට්‍රෝස් සමාගම අර මේ ලීටර් වලට මේ සම්බන්ධ කරලා අඩු මිල අඩු බර මේ මිනිස්සු මිල අඩු කරන්න කව මේගොල්ල බර අඩු කළා. බර අඩු කරලා මහා බරපතල වංචාවක් කළා. මේ මේ එතකොට දැන් අපි මේ කතාව කතා කරන්නම අවශ්‍ය ප්‍රධාන කාරණාව. අපි ඊට කලින් එල්ල වෙන චෝදනාව බලමු. සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ඩිසිල්ලා මන්ත්‍රීවරයා මොනවද කියන්නේ කියලා. කිලෝග්‍රෑම් 12 මාර ලීටර් 18ට අඩු කරා නම් මිල විය යුත්තේ රුපියල් 1025යි. හැබැයි දැන් මිල රුපියල් 1150යි. විද්‍යාවක් කරලා මිල අඩු කරලා වගේ පෙන්නලා 112 කින් මිල වැඩි කරලා. ඒක තමයි ආර්ථික විද්‍යාව. දැන් ਉਹ පැහැදිලිව චෝදනා කරන්නේ ආර්ථිකයේ වශයෙන් විඥාවක් මේ කලේ කියන එක. මොකද්ද පාරිභෝගික අධිකාරිය මේ සම්බන්ධව කියන්නේ මුලින්ම සභාපතිතුමා? සම්පූර්ණ මෙහෙමයි. එතෙන්දී මේ කට්ටිය ඒ වැරද්ද කරා. මට මතක අප්‍රේල් මාසේ ওই ලීටර 18 කියන කෑන් එක නිකුත් කරා වෙළඳපොළට. අපි ඉමීඩියට්ලි අපි ලියුමක් ඒ කට්ටිය දැන්නුවා මේක විඩ්‍රෝ කරන්න ඕන කියලා. ඊට පස්සේ ඔබේ අනුමැති ආය සභාවේ සභාපතිවරය වශයෙන් ආයතන අනුමැතියකින් තොරවද මේක කළේ? ඔව් අනුමැති අපි දීලා නැහැ. ලිඛිතව ඉල්ලීමක් කරලවත් නැමේ. නැහැ. එතකොට පාරිභෝගික කඩතුළු අධිකාරිය පනත 90 නෛතිකව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙම ආයතනයකට බෑ නේද ඒකට අවශ්‍ය විදියට. අපි දැන් අපි ඒ කට්ටිය කිව්වා වහාම විඩ්‍රෝ කරන්න කියලා. විඩ්‍රෝ කරේ නැහැ. ඊට පස්සේ ඇමතිතුමා ඒ ප්‍රාස්තව ගෙනලා සාකච්ඡා කරා. රයිට්? සාකච්ඡා කරා මෙහෙමයි ඒ කට්ටියට කිව්වා 18 ලීටර් කියන එකට වෙන කල එකක් දාන්න. කිලෝග්‍රෑම් ගණන් ගහන්න ඕනේ. ජනතාවට ගණන් ඒක කළෙත් නැහැ. කිලෝග්‍රෑම් කරෙත් නැහැ. ඊට පස්සේ අපි අවසාන වශයෙන් උඩුරුදු නඩු දැම්මා. දැන් නඩුවක් තියෙනවා. දැන් අපි ලබන මාසේ එතකොට දැන් සභාපතිතුමා දැන් බලන්න කිලෝග්‍රෑම් 12 මාර ගෑස් සිලින්ඩර 1493යි. මම කියන්නේ දැන් ඒක තිබුණු ගාන. එතකොට ලීටර් 18ක් ලීටර් 18ක අලුතෙන් ආපේක කිලෝ 9.18යි. එතකොට සමස්ත පාඩුව 406.50ක පාඩුවක්. දැන් මිල අඩු කරා.
कैबिनेट मंडली मुकल्ला अड़कर मिल गेना नमु ए मस कीपे अतर तुग जनता हूरा मुदल पिल बंद साहति के खाद हारसी हय पनहार एक स्लिन ब्रेकिंग वेड मिलट मस देख तो नाकिन मे बरपतल वंचाव जनता अमार जनता मुदल सूरा गणी मे संबंध नीति मे पीवर गण लिट्रो समी किलो तुना හැටක විතර ප්‍රමාණයක්. ඔව් හරි. හරි අපි අපි අර මම අපි ගන්න මම ගන්න හදු 9.1 8ක් කියලා. ඒක සද්දල වශයෙන් 400 විතර ගන්න. ඉතින් දැන් හරි දැන් ඒක දරදි නැත් එතකොට. නෑ නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 1450ට තිබුණ එකම 1395ට විකුණන්නේ. නමුත් විකුණුවේ යුතුය තිබුණ 1125ට. ඔව්. ඔව් එතකොට 1195 125 අතර ගන්න තමයි අතිරික්ත ලාභයක් විදිහට ලබා ගත්තේ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් ප්‍රශ්නයක් තිබුණේ ගෑස් अत्यावश्य भाण्डिया गेसट पत्र पालकर्लिन्न यदि मिलपालन्या कर्लतिबिन्न अपे पांडित वेरदमा इवनी मिलपालन्या कर्लतिबिन्न समागमकट पुलवन अपे अनुमति किंतोरव नव निष्पादन्या वेरदपल्ट हनुन्वादिन्न संसूद्रिक विनास्कला එතකොට ඒ අනුව මේක නව නිෂ්පාදනයක් කියලා තමයි මේ කට්ටියේ නමුත් පැය 24ක් ඇතුළත පාරිභෝගික අධිකාරිය වහාම වෙළඳපොළෙන් මේක ඉවත් කරගන්න කියන එක දැන දුන්නේ. ඒ කියන්නේ නව නිෂ්පාදනයක් ගණේට වැටෙන්නේ නැහැ. අපි කිව්වා නව නිෂ්පාදනයක් නම් පාට වෙනස් කරන්න. පාට වෙනස් කළේ නැහැ. පාට වෙනස් කරන්න වෙන්නේ නව නිෂ්පාදනයක තියෙන උන ගුණාංග අපි කිව්වා. කියලා මේක කළේ නැති හින්දා තමයි අවසාන සිද්ධ වුණේ අපට අධිකරණ මේ වශයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. ඇත්තට මේක ඔබතුමා මේ සද්ද නැතුව හිරේ ඔබතුමා මාධ්‍ය මගින් මේක මතු කරාට පස්සේ තමයි නෝඩස පෑදෙන්නේ මේ දුපාලේ ඔබතුමා. ඒක තමයි ඇත්ත කතාව. නෑ නෑ ඉතින් අපි පළවෙනි අපි මුලින්ම මේක කතා කරා 24කින් ලියුම යවුවනේ. මේ මේක වෙනදපොල් ලියුම යවුවටම තුමා ඒ මාධ්‍ය විශේෂයෙන්ම මම මේක විශේෂයෙන්ම මේ හිරු හරහා ඇතිවෙච්ච තෙරපුම නිසාම ඒ බලපෑම නිසාම තමයි ඒ ආයතන දෙකටම සිද්ධ වුනේ මේ මේ සම්බන්ධව කිසි පියවරක් ගන්න නෑ ඉතින් මාධ්‍ය ආයතන වලින් පෙන්වා දෙන කරුණු අපි අවතක්සේරු කරන්නේ අපි කියන්නේ තවත් අපේ කටයුතු වල සහයෝගය දෙන්න බුදුමාලා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපි සුදුවන්ත වෙනවා මේ නව නිපැයුමක් නෙවෙයි නව වංචාවක් ඉතින් ඒක තමයි ඉතින් අපි අපේ සම්බන්ධව ඊට පස්සේ නව නිපැයුමක් කියන කරුණු ගණනාවක් කිව්වා කරුණු ගණනාවක් කිව්වා ඊට පස්සේ අපි කණිජ දෙල නිතික සංස්ථාවේ මේ පිළිබඳව වාර්තාවක් ගෙන්න ගත්තා ඊට අමතරව අපේ රටේ රසායනාගාර නැහැ මේක පරීක්ෂා කරන්න ඊට පස්සේ මම කතා කරලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂනරේ සභාපතිතුමන කතා කරලා මොර්ටු විශ්වවිද්‍යාල උපකුලපතිතුමන්ට කතා කරලා තමයි රසායන විද්‍යාංශයෙන් අපි ලිඛිත වාර්තාවක් ගෙන්න ගත්තේ ඒ වාර්තාව මත පදනම් කරගෙන තමයි අපට කටයුතු කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වුණේ දැන් ඒ කෙසේ හෝ මේ වන විට අපිට මේ ප්‍රශ්නය निराකරණය කරගන්න සිද්ධ පුළුවන්කමක් ලැබුණ නමුත් මාස ගාණක් ඔය කියන ආකාරයේ අර 1395 සහ 1125 අතර පාරිභෝගික මුදල් වංචා කිරීමක් මංකොල්ල කෑමක් ඒ හිඳ තමයි අපි විශේෂම නව පනතට දැන් නව පනත ඔක්තෝබර් එනකන් අපි ඉන්නේ නැතුව අපි දඩ මුදල් පිළිබඳව විතරක් ඒ දඩේ අපි වැඩි කළා තනි ව්‍යාපාරයක් නම් මේ දක්වා රුපියල් 10 සිට 10000 තිබුණ එක 10000 සිට ලක්ෂයක් බවට පත් කළා පළවෙනි කුඩා ව්‍යාපාරයක් නම් එතකොට දෙවෙනි වතාවට අහුනොත් අනිවාර්යයෙන්ම 20000 ඉඳන් ලක්ෂ 2 දක්වා මේ මුදල වැඩි කළා මාස 6ක සිරදඬුවමකුත් එක්ක සමාගමක් නම් අනිවාර්යයෙන්ම ලක්ෂයේ ඉඳන් ලක්ෂ 10 දක්වා ලක්ෂ 5 ඉඳන් මිලියන් 5 ලක්ෂ නේ ලක්ෂින් ඉඳන් ලක්ෂ 10 දක්වාත් ඒ වගේ දෙවෙනි වතාවට ලක්ෂ 5 ඉඳන් මිලියන 10 දක්වාත් මේ මුදල වැඩි කිරීමට කටයුතු කරනවා. දැන් මේක තව මේ අපි බොහෝ විට අද අමාත්‍ය මණ්ඩලයේ තිබුණේ නැහැ. මම හිතන්නේ අද අමාත්‍ය මණ්ඩලයේ තිබුණා නම් අද අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනය අනිවාර්යයෙන්ම අපි කරනවා. ඊළඟ පාර්ලිමේන්තුවේ සැප්තැම්බර් මුල මාසයේදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා මේ දඩ සංශෝධනය විතරක් අපි ගෙනීමට ඔව් සභාපතිතුමා ඇයි විශේෂයෙන්ම පෞද්ගලික ආයතනයක් නම් කමක් නැහැ ලිට්‍රෝ ආයතනය දැන් මීට ඔබතුමාගේම ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙක් ඔහු පැහැදිලිව චෝදනාවක් එල්ල කරනවා එක්තරා සාකච්ඡාවකදී මා දැක්කා ලිට්‍රෝ ආයතනය
පැහැදිලිව බොරු ලිව්වා පාරිභෝග අධිකාරියට මේකේ තියෙන සංයුතිය ගැන හොයනකොට බියුටෙන් 80යි ප්‍රොපෙන් 20යි තියෙන්න ඕන නමුත් චෙක් කරලා බලනකොට එහෙම එහෙම තියෙනවා කියලා සඳහන් කරලා කිව්ව පාරිභෝග අධිකාරියට මේකේ තියෙන 50ට 50 ආයතන දෙකම එකයි 50ට 50 ලීටර් 18 සිලින්ඩරෙත් චෙක් කළා 50ට 50 ඒ කියන්නේ රාජ්‍ය ආයතනය ඔබතුමාලගේම ආයතනේ මේ කුෂාන් ගුණවර්ධන කියලා ඔව් විධායක අධ්‍යක්ෂවරයෙක් මේ පාරිභෝග අධිකාරිය ඔහු කියනවා මේ රාජ්‍ය ආයතනය බොරු කරනව රවත් රාජ්‍ය ආයතනයකට දැන් නෙමෙයි මාස 4 5කට විතර පෙර කලින් සභාපතිවරයා ඉන්නකොට මේ 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 කටයුත්තක් ඔහු කියන සභාපතිරේ කටයුත්තක් නෙමෙයි ඩිට්‍රෝ ආයතනේ මොකද්ද මේ තත්ත්වය ඇත්තටම නෑ ඇත්තට අපිත් දැන් එමෙතුමා කිව් විදිහට මොරටු විශ්වවිද්‍යාලෙන් චෙක් කරලා ඊට පස්සේ ඒකෙදිත් අපිට තහවුරු වුණා මේකේ ඒ කියන සංයුතිය ඒ කියන ප්‍රමාණය නිවි දිනේ. ඒ කියන්නේ බොරුවක් කරලා තියෙනවා. බොරුවක් කරලා තියෙනවා. අපි කර වංචාව. අපි පිළිගන්නවා. අපි පිළිගන්නවා ඒක. ඒ කියන්නේ 80යි 120යි කියලා ප්‍රොපේන් බියුටෙන් කිව්වට මේ 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 බියුටෙන් ප්‍රොපේන් කියලා කිව්වට නමුත් මෙතන තියෙන තිබිලා තියෙන පැහැදිලිව 50ට 50. මගේ ළඟ තියෙනවා මේ තව ලැබ් එකෙන් ටෙස්ට් කරපු report එකකුත් තියෙනවා. ඒකෙත් තියෙන්නේ 50-50. ඉතින් මේ රාජ්‍ය ආයතනයක් පෞද්ගලික ආයතනයක් වංචාවක් කරන රාජ්‍ය ආයතනයක් මේ වංචාව කරන රාජ්‍ය ආයතනයකට. ඔය ඇත්තට අපි ඒ වෙලාවේ අපිත් එක්ක ලොකු ගැටීම් ඇති වුණා පරිභෝගික. මොකද අපි පරිභෝගික අධිකාරිය හැටියට අපි ජනතාව වෙනුවෙන් ඒ වෙලාවේ උතුමාල ඇත්තට අපි එලියට ඇවිල්ලා කිව්වේ නේ. අපි ලොකු මෙයලත් එක්ක ප්‍රශ්න ඇති වුණා. අද මේ පළවෙනි වතාවට නේද මේ කතාව මේ විදිහට අනාවරණය වෙන්නේ? ඔව් නෑ ඇත්තට මෙහෙම නෑනේ මාධ්‍ය රීලකේ නේ. ඇත්තට මෙහෙම ඇත්තට අපි අවංකව සම්මුදිත අපේ ආයතනය මේ මේ ජනතාව වෙනුවෙන් අපි ඇත්තට දැන් මාධ්‍යයට කොහේ එළියට කතා කරේ නැතත් අවංකව මම කියනවා අපි පෙනී හිටිනවා අපි එක එකනට චෝදනා එල්ලන්න පුළුවන් නෑ මම ඔබතුමා පැහැදිලිව ප්‍රකාශයක් කරන්න මෙතනදී මොකද ඒ විධායක අධ්‍යක්ෂවරයා කියනවා ඒ ඒ සභාපතිවරයා දැන් නැතත් මේ මේ ලිට්‍රෝ සමාගමේ ඒ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඒ ඒ වංචාව කරපු මේ රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්‍රෝ සමාගම වංචාව කරන තවත් රාජ්‍ය ආයතන පාරිභෝගික අධිකාරියට ඒ වංචාව කරපු ඩිරෙක්ටර් බෝඩ් එක තාම ඉන්නෝ ලිට්‍රෝ සමාගමේ තාම ඉන්නෝ ලිට්‍රෝ සමාගමේ. ඒතර ඒ බොරු මේ 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 report එකක් දීලා තියෙන මේ සමාගම. මොකක්ද දැන් මේ සම්බන්ධව ඔබතුමා කියන්නේ? මොකක්ද ඒ අය කල යුත්තේ මේ මොහොත වෙන විට? නෑ චමුදිත එතන නිවැරදි කිරීමක් කරන්න ඕනේ. එතුමා ඒ කියපු කරන වැරදි. එතකොට අපට බූතේන් සහ ඒ සංවිතිය පිළිබඳව අපේ රටේ අවාසනාවකට අපි ගෑස් සිලින්ඩරයක් ගිහිල්ලා යවුවොත් මේකේ ඒ සංවිතිය කොහොමද කියලා පරීක්ෂා කරන්න රාජ්‍ය ආයතනයක් නැහැ අපිට. සහ පොලිටික් එකවත් බලන්න බෑනේ අපිට. නැහැ අපිට පිළිගන්න බෑ අපි ඒක. එතකොට අපට සිද්ධ වුණා ඒ සමාගමෙන් අපිට කිව්වා මේකේ කිලෝග්‍රෑම් 18 කළාට අර සංවිතිය වෙනස් කළා කියලා. ඊට පස්සේ අපට ඒ එවුව වෙනස් කරා කිව්ව සංවිතියේ ප්‍රමාණය ආවොත් තිබෙන කිලෝ ප්‍රමාණය තමයි අපිට වාර්තා නැතුව රසායන විද්‍යානුකූලව මේ විදියට වුණොත් මෙහෙමයි කියන එක නැතුව පරීක්ෂා කරලා බලලා අපට මේ මේ ගන්න අද වෙනකොට රටේ තත්ති තිබෙන්නේ අනිවාර්යෙන්ම ඒව පිළිබඳව අපි දැන්ට අවධානය යොමු කරලා තිබෙනවා විශේෂයෙන්ම මේ ගුණාත්මක වශයෙන් භාණ්ඩ ලබා දීමේදී මෙවැනි අඩුපාඩුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා ඉතින් අදත් අපේ රටේ ගෑස් සිලින්ඩර එක මේ සංවිතිය පිළිබඳව පරීක්ෂා කරලා බලන්න අනිවාර්යෙන්ම ආයතනයක් නැහැ. සභාපතිතුමා දැන් කියනවා නම් ලිට්‍රෝ සමාගමට කෑන් එකට විතරයි SL ස්ටෑන්ඩඩ් තියෙන්නේ. ලිට්‍රෝ සමාගමට ගෑස් සම්බන්ධ නැහැ. මොනවද මේක ඇතුලේ තියෙන්නේ? මොකද්ද මේකේ ක්වොලිටි එක? මොකද්ද කිසි දෙයක් පරීක්ෂා කරන්න බෑ. ලංකාවේ නැහැ මේක. අර ඔබතුමාලා ලිට්‍රෝ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කරන් තියෙන මොන වැරද්දද? දැන් වැරදි ගොඩයි ලිට්‍රෝ සමාගමෙන් බලන්න ගියාට පස්සේ දැන් ඔබතුමාලා නීතිමය ක්‍රියාමාර්ග කරන් තියෙන මොන වැරද්දද? දැන් ජනතාවට වංචා කරලා රුපියල් කීයක් හරි වැඩිපුර හොයාගත් එකටද? එහෙම නැත්නම් ඔබතුමාලගේ අධිකාරියට බොරු කරපු එකටද? එහෙම නැත්නම් අර සිලින්ඩර් කිසිම අනුමැතියකින් තොරව මාරු කරපේකටද මොන කාරණේද ඔබතුමා නඩු දාලා තියෙන්නේ? ඒක තියෙනවා ජනතාව අපේ පණත අනුව තියෙනවා ජනතාවම නොමගේ වෙන්නේ. හරි ජනතාව පාරිභෝගිකයා. පාරිභෝගිකයා. පාරිභෝගිකා නොමගේ යනවා නම් පණතේ තියෙනවා මේ නීති මාර්ගෙන් කටයුතු කරන්න පුළුවන් කියලා. දැන් ඒ අනුව තමයි නඩු දාලා තිබෙන්නේ සමාගමට එරෙහිව. හරි. මගේ ළඟ මේ තියෙන තොරතුරු ඔක්කොම. හරි. හරි. අපි අවසන් මේ අපි විරාමයට යමු. එමෙතුමා මට වචන දෙක තුනක පිළිතුරක් විතරයි අවශ්‍ය. මොකද විරාමයක් නිසා. ඔබතුමා මේ විදිහේ ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ විදිහේ ප්‍රශ්න තමයි. වචන දෙක තුනක උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ ප්‍රශ්න බලන්න ඕන. ඒක තමයි උත්තර දෙන්න. ඒක බලන්න ඕන අහන ප්‍රශ්නේ මොකද? ඒ වගේ. මේ මොකද ගෑස් පිළිබඳ මාතෘකාවේ ඉලට යන හදන නිසා. කවදද හරියට මේ රටේ මිනිස්සුන්ට පොලිමක ඉන්නේ නැතුව පෙර පුරුදු විදියට ගිහිල්ලා කඩෙන් තමන්ගේ ගෑස් එක ගන්න පුළුවන් වෙන්නේ? මම හිතන්නේ ලබන 25 වෙනිදා අද 16 වෙනිදා ලබන 25 වෙනිදා විතර වෙනකොට මේ තත්ත්වය 100%ක්ම නිවැරදි වෙයි 25 25 කියන්නේ 19 ඉඳන් මේක ඔය එම්පිටිම දවස් 9ක් තියෙනවා නෑ පිළිගන්නුනේ ඒක වෙනවා ඒක ඒක අපි නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ නේ
අපිට මේ මේ එක දැන් තිබෙන තත්ත්වය දැනටමත් හැබැයි කලින් හැබැයි මේ අද වගේම තත්ත්වයක් මේ තිබෙන්නේ නැහැ මේක ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා දැන් කලින් තිබුණු තත්ත්වය අද නැහැ එතකොට අදට වඩා මේක අඩු වෙමින් යනවා දවස් 9ක් යනකොට මේ පොලිමට තව පිරිසක් එකතු වෙනවා නෑ නෑ එකවෙන්නේ එතකොට ලාව් සිලින්ඩර් දැන් සාමාන්‍ය සිලින්ඩර් දෙකක් විතර තියෙන මිනිස්සු ඉන්නේ 135ක් විතර පමණ නේද ගණන් බලලා තියෙන්නේ ඔව් නේද එතකොට ඒ ඇහිගේ සිලින්ඩර් අපි සිස්ටම් එකේ 20 වෙනිදා වෙනකොට ඒක වෙනද පොල්ට එනවා හොඳයි බොහොම ස්තුතියි අපි ලසන්තලගේව නැමතුමා සහ පාරිභෝගික අධිකාරියේ සභාපති මේ විශ්‍රාමික මේ ජෙනරල් ශාන් දිසානායක කියන මහතුරුන් දෙපළත් සමඟ සාකච්ඡා කරමින් ඉන්නේ අපි විරාමයක් අරගෙන සීමාවෙන් එහා දේශපාලනය අපේ පාරිභෝගික ආරක්ෂණය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ අපි යමු ඉතාමත් ඉක්මනින් ඇමතුමා දැන් ගෑස් මදිවට දැන් කිරිපිටිත් කියවන්නේ ආ කිරිපිටි පිළිබඳ ප්‍රශ්නේ ඊළඟට කිරිපිටි ඒ ප්‍රශ්නේ තාමත් විසඳලා නැහැ දැන් ඔබතුමාලා කිසියම් ආකාරයක බදු සංශෝධනයක ඉතාම කෙටිය මුලින්ම කියන්න මොකක්ද මේ අඩු කරපු බද්ද මොකද උන් කියනවා වැට් එක අයින් කරන්නේ නැත්තම් 260ක් ඕනේ වැට් එක අයින් කරනවා නම් තව 200ක් ඕනේ මේ මේව නැත්තම් මේ 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 කරපු දේ පිළිගන්න බෑ කියන එක මුලින්ම කියන්නේ මොකද්ද අයින් කරවු බද්ද කියලා පැල් එකයි කස්ටම් ඩියුටි එකයි එච්චරයි රුපියල් 34යි අඩු කලේ කිලෝ එකකින් කිලෝ එකකින් රුපියල් 34ක බදු සහනයක් ලබා දීලා තිබෙනවා පැල් එකයි කස්ටම් ඩියුටි එක විතරයි වැට් එක අයින් කරලා නෑ ඒතර සමස්ත 170 කොච්චරද දැන් මුලින්ම පහු ගිය යහපාන ඔබතුමත් හිටපු ආණ්ඩුව 225ක ටැක්ස් එක රුපියල් 2කට අඩු කරානේ ඔබතුමා මම දෙන්නම හිටපු ආණ්ඩුව ඔ මම ඉතින් පාලනේ හිටියේ නෑ අපි දෙන්නම හිටියා මේ එතකොට 225ේ ටැක්ස් එක රුපියල් 2කට අඩු කරානේ රුපියල් 2කට අඩු කරා නේද 225කට තිබුණු සමස්ත යහපාලන ආණ්ඩුවේ 225කට තිබුණු සමස්ත කිලෝ එකට අය කරන බද්ද රුපියල් 2ක මට්ටමක අඩු කරානේ. ඒ කියන්නේ මේ 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 කිරිපිටි මම කියන කිරිපිටි සම්බන්ධව. දැන් ඔබතුමා අහන්නේ මොකද? මම අහන්නේ එතකොට දැන් මේතත් මේ දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒ කියන්නේ මේ මේ වර්තමාන ආණ්ඩුව යටතේ බදු පිළිබඳ තත්ත්වය මොකද? ඒ ඒ ඒ මම කියන කතාව හරිනම් මම අහන්නේ. ඒ කෙසේ හෝ අය කරලා මම අරක නිවැරදිව මම දන්නේ නැහැ. තිබුණු බද්ද තමයි මේ බද්ද. ඒතකොට තිබුණු බද්ද තමයි මේක අවලං කරලා තින්නේ. තිබුණු බද්ද කීයද? ඒ කියන්නේ දැන් මේ වන විට දැන් මේක මේ මුදල් අමාත්‍යාංශයෙන් මේක අයින් කරන්න කලින් තිබුණේ පැල් එක 19යි කස්ටම් ඩියුටි එක 15යි. නෑ සමස්ත බද්ද කිලෝ කිලෝයට කීයද? 175ක් කියලා කියනවනේ. 34යි. දැන්ට ගන්න එකනේ. දැන්ට මේ මේකේ මේට වැට් එක අයින් කරේ නෑ. දැන් එහෙම නෙමෙයි වැතු මං අහන්නේ සාමාන්‍ය කිලෝ එකකට අය කරපු බද්ද කීයද? මේ මේ බෙතෙක් අය කරන මේ බද්ද දෙකනේ ඉතින් අය කරන පැල් එකයි මේ කස්ටම් ඩියුටි එකයි ඩියුටි එකයි වැට් එකයි වැට් එකේ 60යි වැට් එක අයින් කරන්නේ නැහැ නෑ 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 අයිමනේ මං අහන්නේ වැට් එක කීයක් අය කරාද 60ද 83යි 83යි සමස්ත බද්ද කීයද එතකොට 83යි 34යි 117 ඔක්කොම ටෝටල් එක 175 නෙමෙයි නෑ නෑ 117 එතකොට වැට් එක අයින් කළේ නැහැ නෑ හරි දැන් ඔවුන් කියනවා මේ මේ අඩු කර ප්‍රමාණය බාර ගන්න බෑ අනිවාර්යයෙන්ම එක්ක වැට් එකත් සමග නම් 260ක් ඕනේ වැට් එක නැත්තම් මේ 200ක් ඕනේ කියලා නෑ අපි ඒ සමාගනුත් මාස 6ක් තිස්සේ දැන් මේකෙත් අර ගෑස් වගේම තමයි තත්ත්වේ දැන් මෙට්‍රික් ටොන් එකක් 3196 තිබුණේ ලෝක වෙළඳ පොලේ එතකොට අද මේක 3598 බවට පත් වෙලා තිබෙනවා එතකොට මෙට්‍රික් ඩොලර් 400කින් මෙට්‍රික් ටොන් එකක් ඉහළ ගිහිල්ලා තිබෙනවා එතකොට අපි මේ මිල විශේෂයෙන්ම කිලෝ එකක් රුපියල් 945ක මිලක් කිව්වේ ඒ වගේම ග්‍රෑම් 400 380ක මිලක් තමයි දැන් තියෙන මිලනේ නේ දැන් තියෙන මිල ඉතින් එතකොට මේ මිල සම්බන්ධයෙන් උත් මාස 6ක් තිස්සේ දිගින් දිගටම මේ මේ ඉල්ලීම් කරනවා මිල වැඩි කරන්න කියලා ඉතින් නමුත් අර රජයේ ස්ථාවරයේ බවට පත් වෙලා තිබෙන මේ සමාගම් වලට කිව්වා තව මාස කීපයක් යනකම් කොහෙත්ම ජනතාවට මේ කොරෝනා වසංගතයේ තත්ත්වයත් එක්ක ජනතාවට බර දෙන්න පුළුවන්කමක් නැහැ එම නිසා ඔබතුමාලා තිබෙන ලාභය අඩු කරගෙන හෝ තියෙන ලාභය අඩු කරගෙන හෝ මේ කටයුත්ත කරන්න තිබෙනවා දැන් මේගොල්ලන්ට බැරිද මේ මෙතන හෑන්ඩ්ලිං ෆී එකක් කියලා තියෙනවා ඩීලර්ස්ලට දෙන මේ 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 ලාභ ලාභාංශ ප්‍රමාණයක් තියෙනවා දැන් මේව අඩු කරගන්න බැරිද නෑ දැන් විශේෂයෙන්ම යාළගේ ප්‍රචාරණ එහෙම නවත්තලා තිබෙනවා ප්‍රචාරණ නවත්තලා ඒ කටයුතු දැන් සිදු වෙමින් පවතිනවා ඉතින් සිදු වෙමින් පවතිනවා ඉතින් ඒ අය මේ විකල්ප යෝජනා කීපයක් කළා මිල වැඩි කරන්න එකක් නමුත් ඒ අය කියන මිලම අපි දෙන්න මොනම ආකාරයකටත් අපි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ අය විවිධ මිල ගණන් කියන්නේ නමුත් අපේ යම්කිසි ආකාරයක වැඩි විය යුතු මිලක් තිබෙනවා ඉතින් ඒ මිලෙන් දැන් බදු සහනයක් ලබා දීලා තිබෙනවා ඉතින් ඉතිරි ප්‍රමාණය පිළිබඳව අපි අදත් ඒ සමාගම සමග සාකච්ඡා කළා
එතකොට එක් සමාගමක් නම් අවශ්‍ය කිරිපිටි ගෙනල්ලා තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන දැන් එළහෙන ලොකුම චෝදනාව මේක මේ කතා කරගත්ත පොඩි ස්ක්‍රිප්ට් එකකට යන වැඩක්. වරායේ තියෙනවා චීන ගුදම් ඇතුලේ මෙට්‍රික් ටොන් 56ක් මෙට්‍රික් ටොන් මේ 56ක් තියෙනවා. ඒ කියන්නේ බහලුම් 50 100ක් දැනට අවිල්ල තියෙනවා. මේක ඒ අය එළියට ගන්නෙ නැහැ ටැක්ස් එක අඩු සීනිවල වගේ. සීනිවල වගේ අවිල්ල තියෙනවා රුපියල් 50 සීනි එක මේ බද්ද 725 අඩු කරපු ගමන් ගන්න බලනවා මාසයක් තිස්සේ මේ මේ ප්‍රමාණය මේ ගුදම්වල චීන ගුදම්වල ගුදම් ගාස්තු ගෙවමින් තියන් ඉන්නවා කියන්නේ. මොකද්ද මේකේ තත්ත්වය වතුමා? නෑ සාමාන්‍යයෙන් මාසයකට මෙට්‍රික් ටොන් 53000ක් අපේ රටට අවශ්‍යයි. සාමාන්‍යයෙන් කිරිපිටි මෙට්‍රික් ටොන් 53000ක්. එතකොට මේකේ අපේ අවසාන ඉලක්කය යුතුවන්නේ මේ 53000ම නවත්තන්න ඕනේ. අපේ රටේ දේශීය නිෂ්පාදන දියර කිරි බවට පත් කිරීම තමයි රජයේ ප්‍රතිපත්තියත් අරමුණත්. එතකොට අපි මේ කිරිපිටි ප්‍රොමෝට් කරන්නවත් මේක නමුත් දැන් අපිට එකපාරටම මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. එතකොට ගිය මාසේ 49000ක් තමයි ගෙනහැරලා තිබුණේ. ගිය මාස තුලත් 4000ක තිබුණා අඩුවක්. 4000ක මේ මේ අඩුවක් 4000 කියන්නේ මොන කොච්චර මොන මෙට්‍රික් ටොන් 4000ක අඩුවක් තිබුණා. හැබැයි අපි දැන් 140ක් දේශ නිෂ්පාදන තියනවා නේද? 240ක්ම නෑ 125කට විතර කිව්වා. මෙට්‍රික් ටොන් වලින් කොච්චරද ප්‍රමාණය සාමාන්‍ය? මෙට්‍රික් ටොන් වලින් මං හිතන්නේ 15000ක් 20000ක්. ඒතර ඔය 4000 මෙව කරන්න බැරිද? ඒත් බෑ. ඉතින් 15000ක් තියනවනේ. නෑ නමුත් මේ ආනයනය කරන ප්‍රමාණය මේ කිව්වේ. දැන් රටේ මේ 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 ආනයනය කරන ප්‍රමාණය අපි කිව්වේ. එතකොට ඒක වෙනම ඇඩ් වෙනවා. එකත් එක ඒ නිෂ්පාදනයේ එහෙමම යනවා. ඉතින් එතකොට දැන් මේ දිගටම මේ සමාගම් විවිධ මේක මේ මේ සැරේ විතරක් ගෙනාපු මේකක් නෙමෙයි. ඔය ඔය චෝදනාව කොහෙත්ම මම මේ පිළිගන්නේ නැහැ. අපි පාරිභෝගික අධිකාරියේ විදිහට අපි මේ යෝජනා යෙව්වේ මුදල්ල මත සරත් නේ. මේ කතාව හරියද ඔබ සොයා බැලුවද බහලුම් 100ක් මේ ඇවිල්ලා මේ මේ වරාය තියනවා කියන එක? නෑ ඉතින් ඒක ඒක අලුත් දෙයක් නෙමෙයි. නෑ හරි අලුත් දෙයක් නෙමෙයි. මේ අය නිදහස් කරගන්න යතුරු තියනවා. මේ කට්ටිය මේ දිගින් දිගටම මේ 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 මේක තමයි එයාලා ගේන බහලුම් වල තියනවා එලිට. ඒක තමයි දැන් නිදහස් කරගන්නේ නැතුව මේ අය තියන් ඉන්නවා බදු සහනේ ලද විගස නිදහස් කරගන්නවා. අනිවාර්යෙන් බදු සහනය කවුන්ට ඒකට ලැබෙනවානේ. ඒ කියන්නේ පැල් එකයි කස්ටම් ඩියුටි එකයි අයින් වෙනවානේ. හැබැයි වැට් එක අයින් කරන්නේ නැද්ද? නෑ. අයින් කරන්නේ නැහැ. හරි. එතකොට නමුත් එතකොටත් එයාට ඒ සහනය ලැබෙන ප්‍රශ්නයක් නෑ. දැන් ඔබතුමා මේ බහලු පරීක්ෂා කරාද? ගුදම් පරීක්ෂා කරාද? නෑ අපි ගියේ නෑ බලන්න. නමුත් බලයතුලනේ තියෙන අපිට අයින්. නමුත් දැන් චමුදිත දැන් ඔය සම්බන්ධව විශේෂයෙන්ම දැන් අපිට එක් පැත්තකින් බඩු මිල වැඩි කියලා චෝදනා කරනවා. බඩු හිගයක් තිබෙනවා කියලා චෝදනා කරනවා. එතකොට බඩු මිල වැඩි කරන්න එපා කියලා චෝදනා කරනවා. එතකොට අනිත් පැත්තෙන් බඩුමිල අඩු කිරීම සඳහා බදු සහන ලබා දුන්නාට පස්සේ ඒකටත් චෝදනා කරනවා. ඉතින් මේක සාමාන්‍ය විපක්ෂයේ පුරුද්ද. ඒක කමක් නැහැ. ඒක කළ යුතුයි. නමුත් අපි මේක තර්කානුකූලව සිටිය යුතුයි. එතකොට දැන් ඔය අපේ රටේ මේ කිරිපිටි ආනයනය කරන මේ 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 සමාගම් මං හිතන්නේ ඒ අයගේ පිරිවැටුම සහ මේව දිහා බලපුවාම දැන් මේ මෙට්‍රික් ටොන් 50 ගානේ මේ රුපියල් 34 ගානේ අපි බදු ප්‍රමාණය බැලුවොත් එයාලට ලැබෙන බදු ප්‍රමාණය බැලුවොත් මේ සමාගම් වල වාර්ෂික පිරිවැටමයි මාසික පිරිවැටමයි සහ මේ මේ ආනයනයේ මේ බදු අඩු කරපු වෙලාවේ වරායේ තිබෙන ප්‍රමාණය සහ නිදහස් කරගත්ත ප්‍රමාණය මේවා ගණන් දෙක කරලා බැලුවොත් මං හිතන්නේ කොහෙත්ම මේ වගේ සමාගමක් මේ බදු අඩු කරනකම් කාට හරි කියලා බදු අඩු කරගෙන මේවා කරගෙන මේ වගේ තැනකට යයි කියලා මම නම් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ කියන මේ මේ කාරණේ තර්කානුකූල නැහැ. විපක්ෂයේ නගන චෝදනාව තර්කානුකූල නැගෙන ඔබතුමා තර්කේ උනේ. ඔබතුමාලා මේ ගත්ත තීරණේ තර්කානුකූල නැහැ කියලා හිතෙන්නේ නැද්ද? මොකද මං එහෙම කියන්නේ. දැන් අර කිව්වා වගේ අද ඊයේ කතා කරන වැඩක් නෙවෙයි ඔය දීරකිරි මේ ප්‍රවර්ධනය කරනවා කියන එක. නමුත් දැන් කිලිපිටි සමාගම් ඉස්සරහ දැන් මේ අම්කිසි ආකාරයේදී ෂණිකව ධන නැවීමක් මේ එක පැත්තකින් කළා තියෙන්නේ. මොකද කිරිපිටි සමාගම් ඉදිරිපිට ඔබතුමන්ලා දර නැමීමක් මේ කළ තියෙන එක පැත්තකින්. දැන් මේ 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 කියන බදු අඩු කිරීම මෙවැනි අවස්ථාවක අපේ බාණ්ඩාගාරයට දරා ගන්න පුළුවන්ද? නේ බදු අඩු කර යුතු වෙන එක බිල වැඩි කරන්න ඕනේ. එක බඩු අඩු කරන්න ඕනේ. දැන් අපි දැන් දැන් නෙස්ටමෝල්ට් VY මිල අඩු කරගන්න නේද? දැන් ගීසුමනේ රුපියල් 50ක් වැඩි කරගෙන තියෙනවා. ඉතින් එතකොට අපිට වෙළඳපොලෙන් අයින් වෙන්න පුළුවන්. පැල් එකේ පාඩුව මේ තියෙනවා මිලියන 302ක්. එතකොට මේ මේ රෙගුබද්ද 15ක් නේ.
මිලියන 63ක් වැට් එක අඩු කරොත් මිලියන ඒ කියන්නේ ප්‍රමාණය ප්‍රමාණය දැන් මට ලැබිලා තිබෙන්නේ මේ කස්ටම් එකෙන් මෙට්‍රික් ටොන් 419000යි මේ මේක මොකද්ද ඔය කියන්නේ මේ මේ දැන්ට තියෙන ප්‍රමාණයද තියෙන ප්‍රමාණය වරායේ තියෙන ප්‍රමාණය रिलीज करीज करीज कर प्रमाण आवाण प्रमाण रिलीज कर ඒක තමයි කියන්නේ දැන් හරි මම කියන්නේ මේ කතාව දැන් මෙට්‍රික් ටොන් 4900ක ප්‍රමාණයක් දැනට මේ ගුදම් ඇතුලේ තියාගෙන ඉන්නවා එලියට ගන්නේ නැහැ ටැක්ස් එක අඩු කරපු ගමන් එලියට ගන්න කියන එකනේ සීනිවල උනේ ඕකනේ ඔබ දන්නව නේද එතුමා රුපියල් 50ට මේ තිබුණු බද්ද 725 අඩු කරාම අර බොන්ඩඩ් බිය හවුස් වල තිබිච්ච සීනි ටික ඔක්කොම එන්න පටන් ගත්තා සීනි නැව් පිටින් එන්න ගත්තා ඒ අත්දැකීම විපක්ෂයේ මවනවා කවට කතා ඔය අත්දැකීම අපිට තියෙනවා ඔය අපිට කරලා තියෙනවා දැන් මේ වෙලාවටම එතුවා දැන් එක්කෝ මේක රජයට ආදායම ලෙස ලැබෙන්න ඕනේ එක්කෝ ජනතාවට මිල අඩු වෙලා ලැබෙන්න ඕනේ දැන් ඒ දෙකම නැහැ प्रमाण මිලියන 9000 හරි මිලියන ඒ ගණන් බලලා දිනවල වශයෙන් ඒක තමයි දැන් ඒ ටිටොන් කීයකට ආණ්ඩුවට එන ආදායමන එක පැත්තකම තුමා දැන් සීනි ප්‍රශ්නේ තුනේ ඕකනේ තොග ගෙනල්ලා තිබුණා ඊට පස්සේ බදු සහනේ දුන්නා පස්සේ නිදහස් කරගත්තා දෙපැත්තම නැහැ කියලා නේ හරි දැන් එමත් මොකද මේ ප්‍රශ්නේ කොතනද ඉවර වෙන්නේ දැන් අඩු ගන්න දැන් අපි ගෑස් ගැන කතා කළා කිරිපිටි පිළිබඳ සමාගම් එකඟ වෙන්නේ නැති බවනේ පැහැදිලි ඕන් කිව්වා 260ක් අවශ්‍යමයි බැට් එකත් එකයි මේක තීරණය වෙන්නේ බැට් එක අයින් කරන්නේ නැහැ කිව්වනේ ඒක 208ක් වැඩි කරන්නම අවශ්‍යයි බැට් එක අයින් නැහැ කියන්නේ දැන් අද වෙනකන් තීරණේ අද වෙනකන් ඒකත් වෙන්න පුළුවන්ද ඒ කියන්නේ නැහැ ඉතින් ඒක සමහරට වෙන්න පුළුවන් ඉතින් ඒක බැට් එක නැහැ ඒක මේ වෙළඳපොළ සහ වෙළඳපොළ සිදුවෙන තත්ත්වයන් සහ ජාත්‍යන්තර වෙළඳපොළේ තත්ත්වයන් දිහා බලපුවාම දැන් උදාහරණයක් විදිහට අපි පරිප්පු ගත්තොත් මම මේ උදාහරණයක් කියන්නේ එතකොට ගිහිසුමානේ ඉන්දියාවේ ට ගහලා තිබුණු ටැක්ස් එක රුපියල් මේ අයින් කළා අයිංකර බටි ලෝක රටවල් ඉන්දියාවට පරිප්පු වෙන පටන් ගත්තා. එතකොට අපිට පරිප්පු වැඩි වෙනවා. එතකොට මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අපිට මේ 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 දැන් මේ පාර්ලිමේන්තුවේ පනත් ගෙනේන ක්‍රියාවලියෙන් බැහැරව මුදල් රෙගුලාසි තුලින් ඒ කියන්නේ රෙගුලාසියක් ගැසට් කරන්න පුළුවන්. හරිද මේ වගේ කටයුතු වල අවස්ථාව දීලා තිබෙන්නෙම මේ වෙළඳපොළ තුළ ඇති වෙන උච්චාවචනයන් පිළිබඳව ශනක ප්‍රතිචාර දක්වන්න. එමත්ම දැන් අර අපි දැන් ඔය දැන් ගෑස් කාරණේ මේ කාරණේ දෙකම එකයිනේ. ඒ ගෑස් කාරණේදී ඔබතුමා සඳහන් කරා ඔබතුමා නෙමේ හිටියේ. නමුත් ගෑස් ලෝක වෙළඳපොළේ බිල අඩු වෙනකොට ඔබතුමා නෙමේ මේ වාක්‍යයෙන් බාරව හිටියේ. ඒ සහනය දුන්නේ නැහැ කියලා. දැන් ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද? ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොට ඒ වැඩි වෙන මිලට සාපේක්ෂව සමාගම් මිල වැඩි කරන්න කියලා ඉල්ලනවා. හැබැයි ලෝක වෙළඳපොළේ මිල අඩු වෙනකොට පාරිභෝගික කටයුතු අධිකාරියවත් කවුරුවත් ඒකට මැදිහත් වෙන්නේ නැහැ සද්ද නොකර ඉන්නවා. ඔබතුමා හිතන්නේ නැද්ද පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වෙලා මේ ලෝක වෙළඳපොළේ මිල අඩු වෙනකොට ඒ සහනය ජනතාවට දුන්නා නම් දැන් මේ වගේ වෙලාවක මිල වැඩි කරොත් ජනතාව ඒක සාධාරණව පිළිගන්නවා. ඉතින් ඒ මැදිහත් වීමක් වෙන්නේ නැහැ නේද ඔබතුමා? නෑ ඒක තමයි දැන් අපි ඒ සම්බන්ධවත් තිබෙන ඔය ඔබතුමා කියන ප්‍රශ්නේ මේ නීතිමය වශයෙන් තියෙනවා. ඔය කියන වැරද්ද අඩුපාඩු සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධව අපේ නීති නෑ මොකද ඕක හැමතුමා අපේ රටේ තියෙන අසනීපයක්. ඔව්. එක පැත්තකින් විපක්ෂින්න කොට ජාත්‍යන්තර වෙළඳපොළ පේන්නෙත් නෑ. ඔය තියෙන එක සාධකයක්වත් පේන්නෙත් නෑ. මාෆියාවල් පේන්නෙත් නෑ. බලයට ආවට පස්සේ හැම එකේ කරාම ජාත්‍යන්තර වෙළඳපොළ අඩු වැඩිවීම පේන්නෙත් නෑ. මේ පේන්නෙත් නෑ. දැන් බලයට ආවට පස්සේ ඔක්කොම පේනවා. ඇත්ත ප්‍රශ්නේ පේන්නේ හරියට එතකොට. හරි අපි විරාමයකට යමු. හැමතුමා මේ විරාමයට කලින් 2019 මම හිතන ඔබතුමා ඊතර සභාපති. 2019 7 වෙනි මාසේ 18 වෙනිදා නෑ. वार्ता
बुद्धिक पत्र संबंध वार्ता වර්තමාන තත්ත්වය පිළිබඳව මම දන්නවා. මොකද මේ කමිටු වාර්තාවේ නිර්දේශ ගන්නවක් තියෙනවා. ඒ ක්වොලිටි එක තත්ත්වය මගේ කාරණා පිළිබඳව තමයි තියෙන්නේ. අඩු ගානේ බලාපොරොත්තුවක් නැද්ද ඔබතුමා හෙට කාර්යාලයට ගිහිල්ලා මේ වාර්තාව අරගෙන නිර්දේශ ගන්නද පොඩ්ඩක් බලන්න. මොකද ඒකේ තියෙනවා විවිධ දේවල් ඒක කරන දේවල් මේ ලංකාවේ මිනිසුන්ට ලොකු මිලක් දෙන්න බෑ. දැන් 380යි ග්‍රෑම් 400 පැකට් එක කිලෝ එක කීයද මතු 700 ක කිලෝ එක 950. 950. නෑ මං කිය දැනට ලංකාවේ අයට අඩු මිලට දෙනවා අඩු මිලට දෙන්න නම් මොනවාද ක්වොලිටි එක කරන්න ඕනේ වගේ විශාල දේවල් මම දැන් කියන්න යන්නේ නැහැ. ඔබතුමා ගිහලා හිට බලන්න බල්ලා පොඩ්ඩක් මේ report එක පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරන්න. හරි අපි කතා කරන්නේ ලසන්ත අලේගෙවන් ඇමතුමා සහ පාරිභෝග අධිකාරියේ සභාපති විශ්‍රාමික මේ ජෙනරාල් ශාන්ත දිසානායක කියන මහතුරුන් සමග අපි විරාමයකට යමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන අපේ පාරිභෝගික ආරක්ෂණය පාරිභෝගික අයිතීන් ගැන සාකච්ඡා කරමින් ඉන්නේ ලසන්ත අලගේවන්න විශේෂ බහර ඇමතුමා සහ පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේ ජෙනරාල් ශාන්ත දිසානායක කියන මහතුරුන් දෙපළත් සමග. ඇමතුමා අපි එන්නේ ඉතාම කෙටියෙන් මාතෘකා ගණනාවක් තියෙනවා. ඉතාම කෙටියෙන් සාකච්ඡාවට මේ ඊළඟ කොටසට පිවිසෙමු. PCR සහ ඇන්ටිජන්. දැන් මේ දවස්වල තියෙන වැඩිම කතාබහ තියෙන දේ කොවිඩ් සමග ජනතාවට අත්‍යවශ්‍ය වන දේ සම්බන්ධව ඔබතුමාලා පාලන මිලක් ගෙනාවා. 22යි 40යි 30 කියන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහා දැන් අපි එල්ල කරපු චෝදනා කරන ඔබතුමාණන් මේ චෝදනාවට බොහොම බරපතල විදිහට අකමැති වෙලා තිබුණා මේ අවුරුදු එකහමාරක් විතර ගිහිල්ලාද මේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන්න දැක්කේ ඒ කියන්නේ කොවිඩ් ඇවිල්ලා මෙච්චර කාලයක් ගියාට පස්සේද කියන කතාව පිළිබඳව ඇත්තටම ඇයි මෙච්චර පරක් වෙලා මේ වගේ අති මේ මිල පාලනයක් ගෙනාවේ නෑ විශේෂයෙන්ම දැන් මේකේ විවිධ මිල ගණන් වලට මේක කාලය තිස්සේ එතකොට දැන් අවුරුදු එකහමාරක් කියලා කියන්නේ මේක ආපු හැටිම ඇන්ටිජන් ආවේ නැහැ නේ PCR මේ කොරෝනා රෝගය ඇවිල්ලා දින කීපයක් මාස කීපයක් ගිහිල්ලා පස්සේ තමයි ආවේ. ඉතින් එතකොට මේ සම්බන්ධව ඇත්තෙන්ම අපට මේ මේ කිසිදු පාර්ශවයකින් අපට මේක මෙහෙම කළ යුතුයි කියලා යෝජනා කළා. අපිම පාරිභෝගික අධිකාරිය පැමිණිලා කතා එළි තිබුණ නැද්ද? මේ සම්බන්ධ පැමිණිලා එළි තිබුණ නැහැ. නෑ මේ මිල ගණන් වැඩි ඒක අවබෝධයක් තිබුණේ නැහනේ. එතකොට අපිම සොයාගත් එකක් විදියට තමයි අපිම තමයි මේ සම්බන්ධව ප්‍රතිචාර දැක්ුවේ. ඒ අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දිස්ත්‍රික්ක 25ෙම අපි රෝහල් 45ක් බැලුවා. බලපුවාම රුපියල් 5500 සිට 9750 දක්වා පරාසයක් තුල තමයි PCR පරීක්ෂණයක් කළේ. ඇන්ටිජන් ඇන්ටිජන් එකක් 2000 ඉඳන් 5500 වෙනකම්. ඉතින් ඊට පස්සේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා අපි ගෙන්නුවා මේකේ කොස්ටින් එක මොකද්ද කියන එක. ඊට පස්සේ මේක සම්බන්ධ රෝහල් සියලුම රෝහල් ඇහිලා අපිත් එක්ක කතා කළා. ඒ අය විවිධ කරුණු සඳහන් කළා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපි නිර්දේශයකුත් ගෙන්නගෙන මේ වන විට උපරිම මිල රුපියල් 2000ක් විදියට ඊට වඩා අඩුවෙන් කරන්න ඕනේ. ඔකේ ඇන්ටිජන් එකනේ. ඇන්ටිජන් එක රුපියල් 6500ක් විදියට තමයි PCR එක. මොකද කියනවතුමා මේ මේ රවි කොමුදේෂ් මේ පිළිබඳව දක්වන අදහස් අබල්ලෙමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරින් වර නිකුත් කරන චක්‍රලේඛවල හැම වෙලාවෙම පෙන්නනවා පෞද්ගලික රසායනාගාර 8ක්. මේ පෞද්ගලික රසායනාගාර 8න් තමයි සියලු දේ කරන්නේ. කොහොමද මෙච්චර ධාරිතාවක් ඒගොල්ලෝ ආවරණය කරන්නේ? මේ ධාරිතාව ආවරණය කරනකොට මේ මිලපාලනේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයක් කරන්න ගියාම එන එකටයි යන එකටයි අනිත් දේවල් වලට රුපියල් 8000ක් විතර එකතු කරලා රුපියල් 2000ට තමයි පරීක්ෂණය කරන්නේ. මේ සංකීර්ණතාවයේ ඇතුලේ හදලා තියෙන්නේ මම මිනිසුන්ව ගස ගන්න තියෙන තත්ත්වය සමහර පෞද්ගලික රසායනාගාරවල PCR පරීක්ෂණයක් කරන්න ගියාම ඉස්සෙල්ලා කරන්නේ ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය. ඒකටත් මිනිස්සු ගෙවන්න ඕන. ඒක පොසිටිව් වුණොත් PCR පරීක්ෂණයක්. ඒකටත් මිනිස්සු ගෙවන්න ඕන. ආටෝප දාලා මේ විදිය ගණන් අඩු කරාට මේක මිනිස්සුන්ට බලපාන්නේ නැහැ. මිනිස්සුන්ට කරගන්න බැරි වෙනකොට මිනිස්සු තමන්ගේ කන කරු ගස් තියලා හරි වාහනේ විකුණලා හරි ඉඩම විකුණලා හරි පරීක්ෂණය කරගන්න වෙනවා. මොකද නැත්තම් PHI මහත්තයා කියලා බෝඩ් එක ගලවන්නේ.
මොකද මේ කාරණාව කියන්නේ? එතුමා මොකද කියන්නේ දැන් මට ඒක තේරෙන්නේ නැහැ. එතුමා කියන්නේ දැන් මේ මාෆියාවේ මාෆියාවේ පැතිකඩ කොළඹ මිල පාලනය කියලා. ඈ? ඉබප් මිල පාලනය කියලා ඒක තමයි. දැන් ඔබතුමා නෑ නෑ ඒක නේ. නමුත් ඔව් අදහස් කරන්නේ දැන් දැන් හරි දැන් මිල පාලනය කරා. ඒක ඇත්ත. නමුත් ඔහු කතා කරන්නේ අවුරුදු එකහමාරක් තිබුණු මේ මාෆියාව එකක් ගැන කතා කරන්නේ. ඔබතුමා මේ අවුරුදු එකහමාරක දැන් කොවිඩ් ඇවිල්ලා නෑ මට ජනවාරි මාසෙ විතර එන්නේ. මට පේන්නේ එතුමා මේකට විරුද්ධව වගේ කතා කරලා මේ මිල පාලනයේ වැඩක් නෑ කියන එක නේ කිව්වේ එතුමා. නෑ මිල පාලනයේ වැඩක් නෑ කියලා කියන එකක් නෑ කිසිසේත්ම නෑ. මට තේරෙන විදියට මම වැරදුනා. ඔව් කියන්නේ ඔව් චෝදනා කරන මිල පාලනයටවත් පාරිභෝගික අධිකාරියට නෙමෙයි. ඔව් කියන්නේ පුද්ගලික රෝහල් පොලිම ඇන්ටිජන් කරන්න කියනවා. ඒක පස්සු නම් මේ මේ PCR කරන්න කියනවා. ඒතර ඒ පාලනයේ ස්වභාවය ඔව් පැහැදිලි කරන්නේ. ඒක ප්‍රශ්නයක නෙමෙයි. අද පුවත්පත්වල තියෙන සභාපතිතුමා උත්තරයක් දෙන්න. අද පුවත්පත්වල පාරිභෝගික අධිකාරිය අදත් වැටලීම් කරලා තියෙනවා. අදත් නඩු දාලා තියෙනවා. මේ අපි නම් කියන්න ඕනේ පුවත්පත් වෙන නම් තිබුණා. බොහොම මේ සුප්‍රකට නම් තියෙන රෝහල් ආශ්‍රිත ලැබොරටරිස් වලට මේ 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 පාරිභෝගික අධිකාරිය වැටලීම් කරලා තියෙනවා. අදත් අරගෙන තියෙනවා වැඩිමිනට. මම හිතන්නේ ඔබතුමාට කියන්න නම් කියන්න අවශ්‍ය නැහැ. වෙළඳ නම් අවශ්‍ය නැහැ. නමුත් මොකද මේ தත්ත්වය? නෑ ඒක තමයි මේ ලටේ මම මුලදීම පටන් ගන්න උඩ කිව්වේ. මාෆියාව හැම තැනම ප්‍රශ්න දිනවා. ඒක තමයි දැන් අපි මේ මෙච්චර ගැසි මගින් මේ මිල ප්‍රකාශයට පත් කරලා තියද්දි මේ බය නැතුව මේ වෙදෙන. දැන් අපි නිලධාරීන් ඒක තමයි පුළුවන් තරම් යොදවල දැන් අද ඔතුමා කිව්ව විදිහට නඩු දැම්මා අපි. අපි දිගටම මේව හොයලා බලනවා. අපි ඇත්තට ඉන්න නිලධාරීන් විශාල වැඩ කොටසක් කරනවා. පාරිභෝගික අධිකාරියට බය නැහැ කියන්නේ උන් දන්නව කොහොමාරී නීතිය රින් ගන්න පුළුවන් කියලානේ. නෑ නෑ පාරිභෝගික අධිකාරිය බය නැති නෙවෙයි නෙවෙයි රටේ ජනතාවගේ මාන ඌවගේ ඔබත් කියන්න දෙයක් නැහැ කියලා කතා කරන්නේ හැම තැනම ඉතින් ඔහු ඒ කියන්නේ මොකක් හරි වැටලීමකට එනකොට පොඩ්ඩක් කීයක් හරි දීලා වගේ මේ ඒක ෆයිල් එක වහගන්න වගේ වැඩකට ඒකට පුරුදු වෙලා නේ ඔව් ඉතින් මට ඒක හරියටම කියන්න බෑ මේ රටේ ඉතින් රටේ ඉතින් හැමතැනම තියෙන දේ ඔය ඉතින් ඒව ඉතින් අපි මේක අමාරුවෙන් හදන්න ඕන මේක මම කියන්නේ ඉතින් ඒක තමයි අපි ඇත්තට මේ හදාගෙන යනවා දැන් අතපුවක් පතක තියෙන ඔබතුමා දන්නවද දැන් ඇන්ටිජන් නැවතුමා ඔය රුපියල් 2000 මිල මේ මේ පාලන මිල ගෙනාවනේ දැන් ඇන්ටිජන් කරන්නේ නෑලු बलवेगवलट मेवागे माफिया वलट रजयकट अट अधिकारी पमन मेकट मून दिन अपट मध्यायतन सीरम दिन आगे अपट सहयोगी अवश्य मेकट मून दिन मेमट अत कथ मेमट अपट अटू PCR සඳහා රුපියල් 2000 PCR සඳහා රුපියල් 6500ක මුදලක් ඇන්ටිජන් සඳහා 2000ක මුදලක් තීරණය කිරීමේදී ඒ සාකච්ඡාවේදී ඔබතුමාලා දැනුවත් වුණාද මේ පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්නන්න කීයක් යනවද කියලා සෞඛ්‍ය අමාත්‍ය අපට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි මේ පිළිබඳව අපට නිර්දේශය ලබා දුන්නේ. ඒ කියන්නේ ගණන් ඒ කියන්නේ ගාන තීරණය කරන්නේ පාරිභෝගික කටයුතු කරන අධිකාරිය. නමුත් අපි මේ විශේෂම තාක්ෂණික මේ පැත්තෙන් ඔය කියන්නේ කීයක් කිව්වා දැන් 2000ක් ඇන්ටිජන් එකකට උපරිම සීමාවක් දෙන්න. ඒකට වැය වෙන පිරිවැය සම්බන්ධව ඔබතුමාලා දැනුවද කීයක් යනවද ඒකට සාමාන්‍යයෙන් ඇත්තම ගාන ගෙන්නන්න පරීක්ෂණ කට්ටලයක් ලංකාවට. ඔව් මම දැන් රුපියල් 3000කට විතර ආසන්න කාලයක් මේ ගන්න. බලන්න ඒ කියන්නේ ඇන්ටිජන් එකනේ ඇන්ටිජන් එතකොට මේ නෑ ඒ උපකරණ ඒ කට්ටල සහ සීලුම දේවල් වලට. ඔව් 3000ක් යනවා තමයි 2000ක් සීමාවක් 2000ක සීමාවක් දාලා තියෙන ඇන්ටිජන් වලට. ඇන්ටිජන් නේ මම කියන්නේ PCR එක කට්ටල වලට. 3000ක් යනවා 1500ක නෑ නෑ ඊට පස්සේ දැන් මෙයා මේක මෙයාලගේ මේ වාර්තා විශේෂඥ වෛද්‍යවරයෙක් අස්සම් කරන්න ඕනේ. එහෙම හේකුත් තියෙන මේ 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 බ්ලඩ් රිපෝට් ඒ රිපෝට් එක කන්සල්ටන්ට් කෙනෙක් සයින් කරා. එතකොට ඒ සයින් කරන හැම එකටම ඒ වෛද්‍යවරයාට ගාණක් දෙන්න ඕනේ. එතකොට අතිරේක කොරෝනා හින්දා ඒ ඒ සමේ රෝහල් කියපු දේවල් තමයි. ඒකේ පොඩි අත්තකුත් තිබෙනවා. දැන් එයාට අවශ්‍ය හෑන්ඩ් ග්ලව්සස් එතකොට විශේෂ ඒ ඇඳුම් ආවරණ සඳහා ඒ වගේ අපි ඇත්තම කාරණේ කියන්නේ මතෝ ඔය කියන කිසිම වගකීමක් පෞද්ගලික රෝහල් ජාලය තුළ මේ වෙනකොට නැහැ. හරි අපි දැකලා තියෙනවා S2 එකෙන් ඇන්ටිජන් පොලිම වෙනම තියෙනවා PCR පොලිම වෙනම තියෙනවා සමහරලාට ඒ දෙන ඒ සඳහන් පොසිටිව්ද නෙගටිව්ද කියන කොලේවත් හම්බෙන්නේ නැහැ 43 පොසිටිව් 44 නෙගටිව් එන්නේ ඔය පොලින් දෙකක් තියාගෙන කවුරු හරි කෙනෙක් කොල ටිකක් බෙදලා එක් කරන්නේ ඔය ඔය අපිට ඊයේත් පැමිණිලා ලැබුණා ඔය කියන ගණන් ගිලව කිසිද අන්තිය ඔබතුමාලා ඔබතුමාගේ ඔබතුමා විතරයි හොයන්නේ ඔබතුමා ඔබතුමා කියන එක අදන් නඩු දෙම දෙයියනේ ඔබතුමා කියන එක දැන් මේක අපි මේ රෝහල් වලින් කරන සේවය අපි ගරු කරන එක වෙනම කතාවක්. අපි ඒක නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ සෝවල් යම් සේවයක් කරනවා. නමුත් අපි කියන්නේ අසාධාරණ විදිහට. ලාභ ලබා ගන්න එපා කියන එක තමයි අපි අනිවාර්යයෙන් කියන්නේ. විශේෂයෙන්ම වසංගතයක් වගේ වෙලාවක. ඔබතුමා කියන එක ඇත්ත. මම මේ වන විට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ 5 වතාවක් කරලා තියෙනවා. 5 වතාවක්. එක සැරයක් වෙන කෙනෙක්ගේ රිපෝට් එකක් මගේ මේල් එකට එනවා. මේ මේක තවත් තියෙනවා.
වෙන කෙනෙක්ගේ රිපෝට් එකක් මට මගේ රිපෝට් එක ඊට පස්සේ ටෙලිෆෝන් කරලා කියනවා පැයකට ඉඳලා පස්සේ අනේ මේක මේ නම වැරදිලා වෙන එකක් කියලා රජේ රෝහලක තියෙන කරන්න ගිහිල්ලා කිට් එක මාරු වෙලත් ගෙවන ගාන පිළිබඳව ඔබතුමා කියන ප්‍රශ්න ගණනාවක් අහන්න හරි හොඳයි ඔබතුමා මේ කෙටි ප්‍රශ්නයක් තමයි මේ ඔය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ රැපිඩ් පරීක්ෂණ කට්ටල ගින්වීම ආයතන සම්බන්ධව ඔබතුමා දැනුවත් නම් නොකියුවට තාම රජේ මැදින් කළා කියන්නේ නැහනේ පෞද්ගලිකංශය ඒතර රජේ ගන්නෙත් ඒ පෞද්ගලිකංශය හරහා ආරම්භක කාලයේදී මේ ජනරාල් ශාන්ත දිසානායක ලොකු වැටලීම් ප්‍රමාණයක් කරගෙන ගියා. ශාන්ත දිසානායකගේ වැටලීම් ඔක්කොම ඩඩ්ලිගේ මෝල්ට ආපු ගමන් ඉවරයි කියලා තමයි එළියේ මිනිස්සු නම් කතා කරේ. ඊපස්සේ ශාන්ත දිසානායක දැක්කෙත් නෑ. එයා කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නෑ. ඇත්තටම ඩඩ්ලිගේ මෝල වැටලුවට පස්සේ මොකද ඔබට උනේ? කවුරුත් යන්න එපා කිව්වද? නෑ කිසිම දෙයක් උනේ නෑ. කිසිම දෙයක් උනේ නෑ. ඔබ දැක්කේ නෑ කිසිම වැටලීමක් ඔබ දැක්කේ නෑ. සලකුණේද මන්ද දැක්කේ. නෑ. හරි ඊට පස්සේ ඇත්තටම මෙයා අද දකින්නෝමයි. නෑ නෑ. නෑ ඇත්තටම සභාපතිතුමා කියන මොකද උඩ උනේ කියලා කවුරු යන්න එපා කිව්වද? කිසිම දෙයක් උන්නේ නෑ. මම පැහැදිලිව කියන්නම්. මොකද ඔය පොළොන්නරුවේ හාල් මාෆියාව ගැන මෙතෙන්ට ඇවිල්ලා කියලා තිනවා හතර පහ දෙනාගේ ඩඩ්ලි. එතකොට කවුද මේ නිපුණගේ නිපුණගේ මස්සිනා නිපුණගේ මල්ලි ඊට කවුද අනිත් එක? ඔය වගේ රත්න ඔය මාෆියාවේ ගොදුර පොට ඔබපත් උනා නේද? ඇත්ත කියන්නකෝ. කිසිම දෙයක් නෑ. ඊට පස්සෙත් අපි ලසන් තැමතුමයි බඳුලමතුමා අපි ඊට පස්සෙත් නෑ නෑ ඔබ ඕනම් දැක්කේ නෑ සභාපතිතුමා කොහෙවත් දැක්කේ නෑ ඌ එහෙම කියන්න එපා ඇත්තම දැක්කේ නෑ ඔබ හරිම ක්‍රියාශීලීව මේ රැට්ලීම් කරගෙන ආව ඇත්තටම කවුරු හරි කිව්වා සභාපතිතුමා මේ පැත්තට නෑ කවුරු කිව්වේ නෑ මිනිස්සු කිව්වා හොඳම සභාපතිවරේ කම්බෙලා තියෙනවා මෙයා ගෙන්න ලේසි නෑ කියලා කො ඔබ ඩඩ්ලිගේ මෝල්ට ගියා එතනින් පස්සේ නෑ නෑ ඊට පස්සේ දිගටම කරන් යනවා මාධ්‍යයට මං එන්න පොඩ්ඩක් අකමැති වුණා හයි කියන මට විරුද්ධව නානක් ප්‍රකාර විදිහට බොරු චෝදනා මේ මාධ්‍ය ජාල වල යන්න පටන් ගත්තා. මොකද මම මේ අභිමානයක් ඇතුව හිටපු නිලධාරියෙක් යුද හමුදාවේ. හරි මම මෙච්චර වැඩ කරලා මෙච්චර කරලා නිකන් බොරු චෝදනා ගියා මම සමාජ මාධ්‍ය වලද. හරි ඒ නිසා පොඩ්ඩක් මාධ්‍ය අඩු කරා. හැබැයි මම වැටලීම් ඔබතුමා පිළිගන්න 2020 15923ක් කරලා තියෙන වැටලීම් නඩු දාලා තියෙනවා. හරිද? එතකොට දඩ මුදල් මිලියන 65ක් ආණ්ඩුවට මම අරන් දෙනවා සල්ලි. ඔය කූට වෙලෙන් දන්නේ. जनता वेणुवेम विषय के वेटली पंदा सायसी अतरी कर लती मिलियन विषय का कांडू डरती है हेबाई मंग मीडिया के आवने उबतुम लगे हेम माध्यम निर्धार एक मगेते खाता करना फोन नहीं की उबतुम मट शक्ति देनो මං ස්තුතිවන්තයෝ ඔබතුමාලේ ශක්තියෙන් තමයි මේ ජනතා වෙනුවෙන් මම සේවය කරන්නේ. හැබැයි මාෆියා ටිකත් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නෑ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔබතුමා වටලනවා මාෆියා කාර්යෙත් එහෙම නෑ. අපි මාෆියා ඔකට තිත තියෙනවා අපි කොටස් කොටස් තිත දෙන්නේ. හමුදා යුද්ධ කරනවත් එහෙමයි. ස්ටෙප් බයි ස්ටෙප් පල්ලයි. හැබැයි කොමාවක් විතරයි මට පේන්නේ. මොකද්ද? තිතක් පේන්න නෑ. හරි හාල් මේ සභාපතිතුමා අපි හාල් ගැනක පෙන්න පුඩි නිසා ඉක්මනින්ම කතා කරමු හාල් පිළිබඳව. අද කැබිනට් මණ්ඩලයට මොකක් හරි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරාද උපරිම සිල්ලර මිලක් දක්වලා මේ හාල් පිළිබඳව අදවත් දැක්ක එවැනි වාර්තා අවසන් කරලා තියෙනවා හාල් පිළිබඳව. නෑ නෑ. හරි. දැන් මොකද? අපි අනිවාර්යෙන්ම විශේෂයෙන්ම දැන් ඉතිහාසයේ දැන් පාරිභෝගික අධිකාරිය මේ ගැසට් ගහනවා වැඩක් නැහැ කියන මතය. ගැසට් ගහනවා ඒ වගේම රිවර්ස් වෙනවනේ. ඔව් එතකොට දැන් ඒකේ පළමෙනි වශයෙන් තියෙන ප්‍රායෝගික මේ දඩ මුදල් පිළිබඳව තිබෙන ප්‍රශ්නේ රුපියල් 1000ක් රුපියල් 2000ක් දඩ ගහලා වැඩක් වෙන්නේ නැහැ. සංශෝධනය කරා නේද ඒක? දැන් දැන් ඒක තමයි. දැන් ඒක තමයි මම ඒක නිවැරදි කිරීමක් කර යුතුයි. අර අවමේ රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ 5ක් විදිහට තමයි පළවෙනි සැරේට අහුනොත් දෙවෙනි සැරේට අහුනොත් ලක්ෂ 2 සහ ලක්ෂ 10ක් විදිහට. ඒතර සමාගමක් අහුනොත් සමාගමක් හරි හවුල් ව්‍යාපාරයක් හරි හමුනොත් පළවෙනි වතාවට ලක්ෂ 5යි ලක්ෂ මිලියන 50යි. මේ ලක්ෂ 50යි. දෙවෙනි වතාවට ලක්ෂ 10යි ලක්ෂ 100යි. දැන් මේක අපි ඉතාමත් ඉක්මනින් කොහොමදත් ලබන මේ පාර්ලිමේන්තුව මං හිතන්නේ දැන් මේ පැවැත්වීම පිළිබඳව ප්‍රශ්න මතුවලා තිබෙනවා.
එතකොට අමාත්‍ය මණ්ඩලයෙන් මේ යෝජනාව ඇහිලා ගැසට් පත්‍රය පළ කිරීමට සියලුම කටයුතු කරලා තිබෙන මේ දඩ මුදල් වැඩි කිරීම පිළිබඳව කොහොමඩත් සැප්තැම්බර් මාසයේ විතර වන විට සැප්තැම්බර් මාසයේ අවසාන වීමට පෙර අනිවාර්යයෙන්ම මේක නීතිගත කරනවා මේ නීතිගත කරලා යත් සමගම සීනි සහ සහල් වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාලන මිලක් අපි අනිවාර්යයෙන්ම ඔබ විශ්වාස කරනවද අඩුම තරමේ මෙවරවත් කරන්න පුළුවන් වෙයි කියලා මොකද හේතුව රුපියල් 50ට 50ට මේ බද්ද තියෙනකොට සීනිවල සීනි කිලෝ එක 100යි 125කට එනකොට 150යි එතකොට ඒ බද්දේ සහනය අඩු ගන්න මිනිසුන්ට එන්න ඕන එහෙම නැත්නම් මේ 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 ආණ්ඩුවට එන්න කාටවත් ඇවිල්ලා නැහැ කාගේ හරි සාක්කුවකට ගිහිල්ලා තියෙනවා කවුරු හරි පෝසත් වෙලා තියෙනවා අනේ මිනිසුන්ට මොකුත් සහනයක් නැහැ හාල් මිල මේ කඩේ එකයි ඊළඟ කඩේ එකයි ඉතින් ඒකනේ කියන්නේ මේ ගැස किसीम आकार विशेष මේ ලංකාවේ ඔන්ලයින් සිස්ටම් එක විශේෂයෙන් වැඩිපුර ප්‍රියාප්ත වෙන පටන් ගත්තේ මේ කොවිඩ් ප්‍රශ්නේ හින්දා. ඒ අපිට මට මතකයි කොවිඩ් පළවෙනි කාලයේදී මම සභාපතිතුමා හැටිය වැඩවකට අලුතම අපි විශාල ඔබතුමා දකින්න ඇති මහා පරිමාණයේ ව්‍යාපාරික ආයතනවලට අපි නීති මඟින් ක්‍රියා කරා ඔන්ලයින් වලදී ජනතාව හුරා කරනවා අපි පුද්දලක මැදිහත් වෙලා ඒ කට්ටියට නීති මඟින් නඩු දැම්මා. ඒත් එක්කම අපි දැනටම ඉන්ටර්නැෂනල් ट्रेड सेंटर्स पिटट में संविधान के संबंध वेला मेक नियामने संपूर्ण ऑनलाइन बिजनेस करना ප්‍රජාව අපි රෙජිස්ටර් කරගන්න අපි ආයතනේ දැනටමත් 120ක් පමණ රෙජිස්ටර් වෙලා තියෙනවා නමුත් ඒක නෙමෙයිනේ සභාපතිතුමා දැන් දැන් මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක ආනයන රෙගුලාසි පනවලා තියෙනවා ආනයන කොන්දේසි පනවලා තියෙනවා ඒ කියන්නේ ආනයනේ කරන්න බැරි භාණ්ඩ වර්ග හැබැයි ඔන්ලයින් වලින් මේ ඕන එකක් එන්න පුළුවන් නේ ඒක තමයි ඔබතුමා කියන්නේ මගේ ඔෆිසස්ට දාලා තියෙන වෙනම ඔන්ලයින් එක මොනිටර් කරන්න ඒ මොනිටර් කළා ඒ ප්‍රයිසස් වැඩි තියෙන කට්ටිය ඔක්කොම අපි කෝල් කරනවා කෝල් කරලා දැන් රෙජිස්ටර් කරලා තියෙනවා රෙජිස්ටර් කළාත් ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම පාලන මිලට තියෙන බාණ්ඩ තියෙනවා ඒ පාලන මිල දෙන බාණ්ඩ ඒ අනිවාර්යයෙන්ම මිලට දෙන්න ඕනේ එයාට ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක වෙනම ගන්න පුළුවන් හරි ඒතර පිට රටින් එන බාණ්ඩ වල ක්වොලිටි එක තත්ත්වය විශේෂම ආහාර ද්‍රව්‍ය දරුවන්ට සමහර ඒවා කල් ඉක්ුත්තනේ වෙනවලු ඒ වෙනස් කරලා ඒ වගේම අපි ඕන තරම් පෙන්වල තියෙනවා මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඉතින් මේ මේව සම්බන්ධ නියාමනය මොකද්ද දරුවන්ට අහිත කරේවා ඊට පස්සේ දානවා buy one get one free කියලා මේ ප්‍රොමෝෂන් දෙනවා ලංකාවේ සුපර් මාකට් ඇතුලේ එතකොට विशाल सारिभोग असर डेलीवरी सर्विस डिलीवरी सर्विस दर रुपया हद्दाक दयाक अभी गेदरकट गिन्नगत कोलम नगर किलोमीटर दिखाक्य तुत मेके बिल नमदा सारसी मम्मे मम्मे अद्दुट अद की मक्की अदा सीएट तिस्पहा ඊට පස්සේ අපි දැන් මේකටත් විශේෂයෙන්ම මේ ප්‍රධාන සමාගම් සේරම අපි කැඳවල ඒකෙනත් අපි කොස්ටින් එකක් අරගෙන ඉතාමත් කඩිනමින් මේක නියාමනය කිරීම සඳහා සහ විශේෂ මිල පාලනයක්
අද එයාගේ සේවය ලබා දෙනවා සේවයේ ගුණාත්මක වශයෙන් කිසිදු ගැටලුවක් නැහැ ඩිලිවරි සර්විස් හොඳ සේවයක් කරනවා නමුත් හැබැයි මේක ඒ තුලින් පාරිභෝගික ආසරණ වෙනවා ඒකින්ද අපි ඉතාමත් කඩිනමින් ඒ පිළිබඳව සහ ඔය ඔන්ලයින් සම්බන්ධව දැනට අපි මේ ප්‍රශ්න හඳුනගෙන තිබෙනවා මොන සමහර දරුව සම්බන්ධ ගත්තා දේවල් තාම අනතුරුදායකයි දරුවන් කන චොක්ලට් වගේ දේවල් විවිධ ප්‍රශ්න තිබෙනවා විවිධ ගැටලු ඒ තීම නිසා මේ පිළිබඳව අපි අනිවාර්යෙන්ම මම විරාමයකට යන්න ඕනේ ඊට කලින් ඔබතුමාගේම පාරිභෝගික අධිකාරියේ කාන්තාවක් මම හිතන්නේ නීති නිර්ධාරණියද මා දන්නේ නැහැ මාධ්‍යයක ප්‍රකාශ කළා විශේෂයෙන්ම රූපලාවන්‍ය මේ දේවල් දැනට තියෙනවා කියලා වරාය ඇවිල්ලා භාවිතාවට නුසුදුසු ක්‍රීම් වර්ග විවිධාකාර ඩුප්ලිකේට් දේවල් චමුදිත රූපලාවන්‍ය ගත්තම කොස්මටික්ස් ඕ කොස්මටික්ස් අපි ඇල්ලුවා මම පිටකොටුවේ තියෙනවා මාකට් අන්ඩර්ග්‍රවුන්ඩ් මාකට් තිබ්බා එකක් තියෙනවා අපි ගිහිල්ලා මම පුද්දිල්ලකම ගියා මගේ නිලධාරී කෝටි එකහමාරක බඩු එතනින් තමයි විධානයේ ලංකාවේ පැත්තේ ඒ පෑ භාගයෙන් ඔයා සුදු වෙන්න පුළුවන් වුණා ඒක ක්‍රීම් වර්ග තියෙනවා එතන ඉතින් අපි මේ අහිංසක කාන්තාව මෙවා පාවිච්චි කරලා ලොකු විනාශයකටපත් වෙනවා එතකොට කැන්සර් වර්ග ඒ වගේ දේවල් ඉතින් අපි ඒකට අනිවාර්යයෙන්ම ඊට පස්සේ තමයි වැඩරීම් ගොඩක් කරා මම ඔබතුමාට ඩීටේල් එක දෙන්න ඒක ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත්ත අපි නිලධාරීන් යොදවලා සභාවතුමා මේ සබන් ආශ්‍රිත සබන් නිෂ්පාදන සම්බන්ධව දේශීය ව්‍යාපාරික නිලියමක් කරලා තියෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් මේ සමහර සබන් නිෂ්පාදකීන් විවිධාකාරයේ විෂ රසායන ද්‍රව්‍ය ඇතුළත් කරගන්නවා ඒ නිසා අනිකුත් ආහාර ද්‍රව්‍ය වල වගේ සීනි ලුණු වගේ දේවල් පෙන්වන විදිහට මේ සබන් වලත් පෙන්වන ක්‍රමයක් හදන්න කියලා දේශීය ව්‍යාපාරිකින් ඉල්ලලා තිනවා පාරිභෝගික කටයුතු අධිකාරිය. ඔව් දේශීය ව්‍යාපාරිකින් ඉල්ලලා තිනවා වගේම දේශීය ව්‍යාපාරිකින් තවත් ඒ පිළිබඳව වෙනත් මතයකුත් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් මේ දේවල සාකච්ඡා මට්ටමින් මේ ප්‍රශ්නේ තිබෙන්නේ ඒ සඳහා අපි අනිවාර්යයෙන් විසඳුමක් අපි ලබා දෙනවා. විශේෂම TFM මගේ පිළිබඳව ඔය මතය තිබෙන්නේ. එතකොට TFM මගේ මේ පිළිබඳව ඒ TFM මගේ අඩුවීම නිසා TFM මගේ අඩුවීම නෙමෙයි තියෙන පස්සේ TFM මගේ අඩු වුණාම ඒ වෙනුවෙන් යොදවන රසායන ද්‍රව්‍ය පිළිබඳව තිබෙන හානිය. එතකොට දැන් අපි යමක් කිරීමේදී අපිට තිබෙන ප්‍රායෝගික ප්‍රශ්නේ දැන් මේ රසායන ද්‍රව්‍ය නරකයි කියලා කියන්නේ පරිසරයට නම් පරිසර අමාත්‍යාංශයක අපි නිර්දේශයක් ගන්න ඕනේ. එතකොට දැන් මේ TFM මගේ අඩුවීම නිසා යොදවන රසායනික ද්‍රව්‍ය නරකයි කියලා කියන්නේ සෞඛ්‍යයට. එතකොට විශේෂඥ අක්ෂිසෛද්ධ වෛද්‍යින් වරිංගු සංගමය සහ සමපිලිබඳව වෛද්‍යවරුන්ගේ සංගමය මොනම ආකාරයකවත් මේක විසයි කියලා කියන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක මම වාචිකවත් ඒක ඉතින් එයාලගෙන් අපි අහන්න ඕනේ. මම වාචිකවත් දුරකථනයෙන් කතා කළාන් පස්සේ කිව්වා ඒ අය මම සාකච්ඡාවටත් කැඳෙව්වා මේක. ඊට පස්සේ මම පෞද්ගලිකව මේ සම්බන්ධව විශේෂම රසායන විද්‍යාඥයින්ගේ සංගමයට මම පෞද්ගලිකව කතා කරලා පාරිභෝගික අධිකාරියට කියන්න කියලා අපි එතනින් ගෙන්නගෙන තිබෙනවා මේ TFM මගේ නිසා ඒ දාන රසායන ද්‍රව්‍ය වල තිබෙන මේ අහිතකර තත්ත්වයන් පිළිබඳව. ඉතින් එතකොට රසායන විද්‍යාංශයෙන් කිව්වට දැන් අපි කොහොම හරි උත්සාහ කරන්නේ සෞඛ්‍ය පැත්තෙනුත් මේ පිළිබඳව අවශ්‍ය නිර්දේශයක් අනිවාර්යයෙන්ම ලබා ගැනීමට. ඒ කෙසේ වූ මේක පිළිබඳව නිවැරදිව අපි මේ සබම් පිළිබඳව පමණක් නෙමෙයි රූපලාවන්‍ය කරුණු පිළිබඳව පමණක් නෙමෙයි මට මම දැන් පැහැදිලි කරන්නද මොකද මේ මට විනාඩි කිහිපයක් දෙන්න දැන් අපේ රටට ඇතුළු වෙන බාණ්ඩ නෑ ඔය මේ ඔය කතා අපි වෙනම කතා කරමු මේ විරාමයෙන් පස්සේ සාකච්ඡා කරමු මේ අපි ඔය කතා කරන්න බලාපොරොත්තු ඉන්නවා මේ ඔය HS කෝඩ් පිළිබඳ ප්‍රශ්නේ හරි අපි කතා කරන්න බලාපොරොත්තු ඉන්න කාරණාව අපි ලසන්ත අලගේවන් නැවතුමා සහ පාරිභෝගික අධිකාරියේ සභාපති මේ ජෙනරාල් විශ්‍රාමික මේ ජෙනරාල් ශාන්ත දිසානායක කියන මහත්තුන් සමග සාකච්ඡා කරමු මේ විරාමයකට ගිහිල්ලෙමු සංකුණ සීමාවෙන් එහා දේශපාලනය අපි අද සාකච්ඡාවේ අවසන් කොටසට එමු සභාපතිතුමා මේ දැන් ලොකු වැට්ලීම් කරන්නේ දවස්වල ඇෆ්ලොටොක්සින් එහෙම තියනවා කියලා පොල් තෙල් වල දැන් මොකද සහතිකයක් දෙන්න පුළුවන්ද තාම කඩවල වලට යනකොට කහ පාට පොල් තෙල් තියෙනවා රතු පාට ඒවා තියෙනවා රෝස පාට පොල් තෙල් තියෙනවා ඊළඟ පොල් තෙල් තියෙනවාද කියලා අහුවම අහනවා පහන් මේ පහන් පත්තු කරන තෙල්ද කොයි එක හොඳ එකද කියලා අහනවා කොයිකත් හොඳයි කියනවා කොයි ෆස්ට් ක්වොලිටිද සෙකන්ඩ් ක්වොලිටිද කියලා අහනවා ඉතින් දැන් අන්තිමට අපිට එක දෙයක් නම් වුණා සභාපතිතුමා ඇෆ්ලොටොක්සින් නැද්ද තියනවද නැහැ පොල් තෙල් බෝතලේ ගාන නම් ඩබල් විතර වැඩි වුණා අන්න ඒක නම් ඒ උදව්ව නම් අපිට ඇත්තටම අපරාධය කියන්න බෑ කරලා දුන්නා දැන් ඇත්තටම ඇෆ්ලොටොක්සින් නැද්ද සභාපති නැති වෙනද පොලේ නැහැ කියලා සාතිකයක් දෙන්න පුළුවන් නෑ මෙහෙමයි අපි මෙහෙමයි අපි රෑන්ඩම්ලි මාකට් එක චෙක් කරනවා පොල් තෙල් විතරක් නෙවෙයි මම මේ මගේ ළඟ තියෙන ඔක්කොම විස්තර තියෙනවා ගණන් තියෙනවා ඉතාලම කෙටියෙන් කිව්ව ඔව් right එතකොට ඒ කියන්නේ චිලි පවුඩර් කහ වර්ග කහ පැකට් එතකොට පොල් තෙල් එතකොට මොනවාද ෆර්ටිලයිසර්ස් පෞගිකාලි කරපේවා හර්බල් ඩ්‍රින්ක්ස්
හාල් චෙක් කරනවා කීරිස විශේෂයෙන්ම බාස්මති රයිස් අපිට චෙක් වුණා මන්නේ කන් කියන්නේ බාස්මති ඒවා ආනන්නේ කියවනේ ඉම්පෝට් කරනවා අන්නේ කරපුවා ඒවා අර දිග හාල ගේනවා බාස්මති කියලා බොරුවට විකුණන ලොකු ගානකට අපි ඒකත් බතල පොඩි පරිශනක දරවල දැන් අපි කාලේ වදින පොල්තෙල් වත්ත් කියන්නකෝ පොල්තෙල් දැනට අපි මෙහෙම දැනට මාකට් එකේ බෙලඳපල්ලේ ඇෆටොක්සින් නැති පොල්තෙල් තියෙනවා කියලා සාහිතිකයක් දෙන්න බෑනේ තාම නෑ මෙහෙමයි සමුදිත අපි දැන් ගේසරි චෙක් කරන දැන් අපි සෑම්පල් චෙක් කරනවානේ ඔබට මං හරියට ඊළඟට ලොට් එක චෙක් කරනකොට කියන්නම් මොකේ තියෙන්නේ නැද්ද කියලා. සමහරවිට මට කියනවා දැන් අර අවුච්ච ටික සමහරවිට මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. දැන් පාරිභෝගික අධිකාරිය වෙළඳපොලේ වැනි දේවල් තියනවද කියලා බැලීම. එතකොට විශේෂයෙන්ම පොල් පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමා මං හිතන්නේ මේ වන විට ඔය රිෆයිනරිස් කම්පැනි එකක්වත් පරීක්ෂා කරලවත් තිබුණේ නැහැ පහුගිය කාලේ. නමුත් මම ගිය සුමාන චෙක් කරනකොට එතුමා ඒ සම්බන්ධව දැන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ නිසා පොල් සංවර්ධන අධිකාරිය සහ අමාත්‍යංශයේ ඒවැ ගුණාත්මක භාවය පිළිබඳව ඒ වගකීම අනිවාර්යෙන්ම ඒ ආයතන ක්‍රියාත්මක කරනවා. හරි. එමතෝ අපි හමු කැටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ දැන් අහුනා නැෆ්ලොටොක්සින් තියෙනවා කියලා දැන් ප්‍රමිති ආයතනයේ සහතික තියෙන ඔබතුමාල්ම ගිහිලානේ අල්ලගත්තේ. නැෆ්ලොටොක්සින් තියෙන විශේෂ විශේෂ පොල් තෙල් ඇල්ලුවන පහුගිය කාලේ. සහභාගිවෙච්ච පස්සේ කටිම්මාව මම හිතන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් හිටියා ඔය මොන හරි දෙයක් ආවහම ඒගොල්ලන්ම ගුදම් වල තමයි තැන්පත් කරන්නේ ඊට පස්සේ ප්‍රමිතිය බල්ල එනකන් ඒ ක්‍රමේ වැරද්දක් තියෙන්නේ අන්තිමට ඇෆ්ලොටොක්සින් බවුසර් හම්බුන පොල් අතුවේ ඒ ක්‍රමේ නිවැරදි වුණාද දැන් ඔක්කොම හරි සියලුම ඒවා නෙමෙයි සියලුම ඒවා නේ වරාය ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සාම්පල් එක අරගෙන යවනවා එකට ඒ ගුදම් වල ඉතින් මේක වැරදි සාම්පල් අරන් යවනවා ඊට පස්සේ අරගොල්ලෝ රිලීස් කරා ගන්නෙත් නැහැ ඉතින් ඒක දැන් අත්‍යවශ්‍යම භාණ්ඩ විතරක් තියාගෙන ඉන්නවා නමුත් අනිත් ඒවා යවනවා ඒක දීර්ඝකාලීන විසඳුමක් විදියට මම හිතන්නේ මුතුරාජ වෙල මේ කන්ටේනර්ස් එළියට දෙන්න නැතුව සියලු මේවා මේ ගබඩා කිලිම සම්බන්ධව එමුතු අපි එමු දැන් ඔබ කතා කරන්න හිටපු කාරණා මට හිතුණේ ඔබ කතා කරන්න ගියේ HS කෝඩ් පිළිබඳ ප්‍රශ්නය ඒ කියන්නේ වරායේ රේගුව අරහන් නිදහස් කරන මම හිතන ඔය වර්තාවක තිබුණා 7500ක් විතර HS කෝඩ් තියෙනවා මේ නියාමනයේ සහ HS කෝස් වැරදි ඇත්තටම නේ මේ தත්ත්වය තුල බරපතල ප්‍රශ්න පත්‍රයක નિවර්දි උත්තරයක් හම්බ වෙනවා මේක નિවර්දි කරගත්තොත් මොකද්ද මේ සම්බන්ධව පිළිතුර දැන් අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දේවල් පිළිබඳව කලින් පිටරටින් අපේ රටට ඇතුළු වෙන දේවල් පිළිබඳව අපි ගුණාත්මක භාවය බලන්න ඕනේ එතකොට දැන්ට මේකත් අපි පාරිභෝගික අධිකාරිය විසින් තමයි මේකත් අනාවරණය කරගත්තේ දැන්ට HS කෝඩ් 7800ක් විතර රේගු දෙපාර්තමේන්තුව තිබෙනවා එතකොට මේකෙන් අපි බලන්නේ 1452ක් විතර බාණ්ඩ එතකොට 5000 ගාණක්ම කිසිදු ගුණාත්මක භාවයක් මොනවත් බලන්නේ නැතුව තමයි බාණ්ඩ වෙළඳපොළට ඇතුල් වෙන්නේ එතකොට මේ බලන බාණ්ඩ ආයතන තියෙනවා මේ 30කට විතර ආස ප්‍රමිති ආයතනයේ තියෙනවා එන්වයරන්මන්ට් ඔතොරිටි සිවිල් ඒවියේෂන් එතකොට ඇනිමල් ප්‍රොඩක්ට්ස් ෆිෂරිස් ඇන්ඩ් වයිල්ඩ් ලයිෆ් එතකොට ඇග්‍රිකල්චර් ආයුර්වේද එක්සර්සයිස් ඩිපාර්ට්මන්ට් මේ විදිහට තියෙනවා මේ 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 ෆර්ටිලයිසර් එතකොට ෆිල්ම් කෝපරේෂන් ජෙම් ඇන්ඩ් ජුවලරි මේ ආයතන සේරම එතකොට දැන් මේ මේ ආයතන ටික තමයි මේ 1452 බලන්නේ දැන් අපි මේ එතකොට මේ බලන ඉවුවත් දැන් ක්‍රමවේදී ප්‍රශ්න තිබෙනවා දැන් ඔය පොල්තෙල් එහෙම බලනවා කියලා කිව්වට සෞඛ්‍ය මාත්‍යංශය දැන් ඒක ප්‍රශ්න තිබෙනවා. එතකොට මේ බලනෙව්වා තියෙන ප්‍රශ්න નિවරදි කිරීම එකක්. ඊට අමතරව දැන් මේ දිනවල මේ ඉතුරු 5000 ගාන එයාලා දැන්ට වර්ගීකරණයක් කරලා ලේඛන සකස් කිරීමේ කටයුතු දැන් අවසාන අධීරයේ තිබෙන. ඊට පස්සේ අපි ඔය එයාලා කියන්නේ කස්ටම් එකද? කස්ටම් එක. ඉතින් මෙහෙම ඇත්තෙම ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද HS කෝඩ් එකෙන් තමයි බදු ආදායම සම්පූර්ණ අහිමි වෙන්නේ. හොරහට කරන්නේ රින්ගන්නේ නැති බලන්නේ නැති බාණ්ඩවට. බලන්නේ නැති බාණ්ඩ ටික අනිවාර්යයෙන්ම අපි ඊට පස්සේ බලනවා. දැන් උදාහරණයක් විදිහට ක්‍රීඩා බාණ්ඩ. ඒ ක්‍රීඩා අමාත්‍යංශය ඒක අපිට ප්‍රමිතියක් හදලා දෙන්න ඕනේ. බලන්න ඕනේ. ඒ වගේ අපි ඊට පස්සේ බඩු ලිස්ට් එක ආවට පස්සේ අපි රාජ්‍ය ආයතන යෝජනා කරලා එහෙම නැත්නම් පෞද්ගලික අංශවල සහයෝගය අරගෙන ඒ වගේ බලන්න ඕනේ මේවා බලන්න ඕනේ නැති ඒවා මේ අපිට බලන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් බලන්න ඕනේ බාණ්ඩ ටික තේරගෙන ඒ සඳහාත් අපි අනිවාර්යයෙන්ම අධීක්ෂණයකින් පස්සේ රටට මේ බාණ්ඩ ඇතුළු වීම පිළිබඳව ක්‍රමවේදී පාරිභෝගික අධිකාරිය විසින් අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක කරනවා. කොයි කාලෙ වගේ ඔක ඉවර වෙයිද?
බිලියන 2.7ක් මූලික වේදමක දාලා තියෙනවා. මේකට වෙච්ච දෙයක්වත් නැහැ. කිවිසුම අස්සන් කළා කිවිසුම ඇප්‍රූව් කළෙත් නැහැ කැබිනට් එක අනුමත කරලත් නැහැ. දැන් බේරුම් කරන මණ්ඩලයක තියෙන සිංගප්පූරු හරි කොහේ හරි මම දන්න තරමේ. ආ නේ? දැන් මොකද වෙන්නේ? දැන් මේ සල්ලි ගෙවන්න උනොත් මොකද වෙන්නේ අපිට? අපිට ලැබිච්ච ස්ටිකරේකුත් නැහැ. මොකද කරන්නේ? මට තියෙන තොරතුරු අනුවල්ට බේරුම් කරන මණ්ඩලයෙන් ලැබෙන තොරතුරු පාරිභෝගික අධිකාරියේ එක්තරම් ඇතම් නිල දහරි මේක යට ගගහ මේක කල් අදිමින් ඉන්න. මොකද මේක වෙලා තියෙන මතුමා. मगे मतने मेके अध्यक्ष मंडले वो सभापति मंगे अध्यक्ष मंडले दिन सभापति बला मगे मत पूर्वादर्शी अमात्यांश अध्यक्ष मंडल सभापति समागम सिंगापूर बेरुंकार मंडल साकाचावी आरक्षण सभापति मेरा जनता पारिभोग आरक्षण नीति शक्ति मत එනිසා අපිට ඒ සහාය ශක්තිය ලබා දෙනවයි කියලා විශ්වාසය කොමද ඔබතුමා ලබා දෙන තම කෙටියෙන්. ඇත්තම අපි දැනටවත් සතියන්තයේ සති දවස්වල දවස් 365ම අපි වැඩ කරනවා අපේ නිලධාරීන්. අපි මේ පනත සංශෝධනයෙන් පස්සේ අපිට විශාල හයියක් මේක ඇත්තට අපේ නිලධාරීන්ට. මොකද ඒ අනුව අපිට ජනතාවට විශාල සේවයක් කරන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ කොවිඩ් ප්‍රශ්නේ හින්දා අපිට ලොකු අපහසුකම් තිබ්බා. ඒ තිබ්බත් අපේ නිලධාරීන් ඇවිල්ලා දැනට අද වුණා. මේ කොවිඩ් ප්‍රශ්නේ මගේ ඔෆිස් එකේ කොවිඩ් කට්ටිය හිටියත් අපි උපරිම සේවය කරන්න අපි බැඳී හිටිනවා. අනිවාර්යයෙන්ම ජනතාවට බලපොරොත්තු තියාගන්න පුළුවන්. අපි අවදීන් ඉන්නවා. ඔබතුමා කිව්වාගේ මං හැංගිලා හිටියේ නෑ. හරිද? මං මාධ්‍යාව නැති වුණාට අදින් පස්සේ මම බලාපොරොත්තු මාධ්‍යරේ එන්න. හරි? අදින් පස්සේ ඉදිරියේදී ජනතාව වෙනුවෙන් උපරිම සේ ඔබතුමාලත් මට දැනුවත් කරන්න අපි අඩුපාඩු තියෙනවා දැනුවත් කරන ජනතාවගේ පැමිණිලි තියෙනවා කියන්න නිතරම පැමිණිලි අපිට එනවා ජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම උපරිම සේවයක් කරන්න බොහොම ස්තුතියි මේ අමතුම ඔබට අවශ්‍ය වශයෙන් කතා කරන්න අවශ්‍යයි කියලා විශේෂයෙන්ම මේ ගුරු ප්‍රශ්නේ පිළිබඳව මොකද ඔබත් මේ සාකච්ඡාව වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඒ වගේම ශ්‍රීනාදාස් පක්ෂයේ ගුරු වෘත්තීය සමිතිය හා සම්බන්ධව කටයුතු කරන කෙනෙක් මේ ප්‍රශ්නේ තාමත් නොවිස්තර ප්‍රශ්නේ विशेष पारिभोगिक अधिकारी विद्यट सहे अमात्यांश विद्यटा मे मगे अमात्यवर मगे मुरुवरे मे बेलंद अमात्य बंधुमित मगपे मे अटते अभी अमात्यांश अधिकारी अद රටක් විදියට කළ යුතු බොහෝ ප්‍රමාණයක් තිබෙන වැඩ ප්‍රමාණයක්. ඉතින් ඒ වගකීම දවන්ත කාර්යභාරයක් අපි ඉටු කළ යුතුයි පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඉතින් මේ නිසා ඒ වගකීම ඉතාමත් කැපවීමකින් යුතුව අධිකාරියත් ඒ වගේම අපේ අමාත්‍යාංශයත් ඉතාමත් අපේ සභාපතිතුමා ඇතුළු ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන් ඉතාමත් කැපවීමකින් යුතුව කටයුතු කරන පිරිසක් ඉන්නේ. ඉතින් මේ නිසා අපට හිතෙනවා ඔබතුමාලා මුලින්ම අහපු ප්‍රශ්නේ වගේ අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. තවදුරටත් අපෙන් මේ 100%ක් මේ සේවය වෙනවා කියලා. නමුත් යම් සේවයක් වෙනවා මීට වඩා වැඩි සේවයක් විය යුතුයි. ඉතින් ඒ කාර්යභාරය අනිවාර්යයෙන්ම අපි ඉටු කරනවා කියන එක බොහොම පැහැදිලි වාක්‍යයකින් නිතුව සඳහන් කරන්න ඕනේ. ඒක අවසාන වශයෙන් දැන් ගුරු විදුහල්පති වැටුප් පිළිබඳව ප්‍රශ්නේ අද අප සමස්ත රටේම අවධානය යොමු වෙලා තිබෙන ප්‍රශ්නයක්. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි හෙට
අපේ වෘත්තීය සමිතිය කමිටුවට අපේ අදාළ යෝජනා අපි ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. දැන් මාධ්‍ය ආයතන වෙන්න පුළුවන් බොහෝ දෙනෙක් මේ කතා කරන අය වෙන්න පුළුවන් මුලින්ම දැන් මොකද්ද ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවය කියලා කියන්නේ. දැන් ඔබතුමාලා තුන් දෙනාගෙන් අහුවොත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගැන ප්‍රශ්නේ මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ මුලින්ම. මේ ප්‍රශ්නේ තමයි විශේෂ පෙර කමිටු එක ඇතුළේ විෂමතාවයනේ නේ. නෑ ඒක ඒක එතකොට 92 අවුරුද්දේ මුලින්ම 92 වර්ෂයේදී මේ අපේ ගුරු සංගමේ පරිශන අංශය විසින් සකස් කරන ලද මේ වார்த்தාව මම මේ හෙට ඉදිරිපත් කරන වார்த்தාව මේ ඉදිරිපත් කරන්නේ. ඒතර 92 ගුරු සේවයේ තනතුරු 19ක් තිබුණා. විදුහල්පති තනතුරු 3ක් තිබුණා. එතකොට මේ හා සම්බන්ධ තවත් රාජ්‍ය සේවයේ තනතුරු 10ක් තිබුණා. ඒ කියන්නේ තාක්ෂණ සේවයේ දීපපියාප්ත සේවයේ හෙද සේවයේ පොලිස් සේවයේ විගණන සේවයේ විගණන පරීක්ෂණ රේගු ලිපිකරු කාර්යාල සේවක සහ රියදුරන් කියන. එතකොට මේ තනතුරු 10ටම වඩා වැඩි වැටුප් තලයක් තමයි විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට 1992 දී ලබා දුන්නේ. ඊට පස්සේ 94 දී රිචඩ් පතිරි නැමැතුමා ඇවිල්ලා ගුරු සේවය ස්ථාපිත කරලා අර දුන්නටත් වඩා වැඩියෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කළා. ඊට පස්සේ වුණ දේ තමයි විශේෂයෙන්ම BC පෙර වැටුප් කමිසම මගින් මොකද්ද සිද්ධ කළේ අර විදුහල්පති ගුරුවරුන්ට තිබුණු ඒ ඉහළ වැටුප් තලයට වඩා වැඩි වැටුප් තලයක් විශේෂයෙන්ම අනිකුත් සේවාවන් අතරින් වැඩි ප්‍රමාණයකට ලබා දීමට අනිවාර්යෙන්ම කටයුතු කළා. එතකොට මේක තමයි විශේෂයෙන්ම අද වෙනකන් මේ තිබෙන ප්‍රශ්නේ. එතකොට 92 අපේ රටේ පිළිගැනීමක් තිබුණා ප්‍රතිපත්තියක් තිබුණා රාජ්‍ය සේවයේ අනිත් සේවාවන් වලට අමතරව මේ සේවාවන් ටික ඉහළ මට්ටමක තිබිය යුතුයි කියන ඊට පස්සේ රිචඩ් පතිරි නැමැතුමා ඒක තවත් ශක්තිමත් කරලා ඊට පස්සේ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමීමේදී BC පෙරලා කමිටුව විසින් මේ මත්තත් යම් ප්‍රමාණයක් දීලා ඊට වඩා ඉහළ මට්ටමකට අනෙක් සේවාවන් ගෙනීමට කටයුතු කළා. ඒ නිසා මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඊට පස්සේ පැවති සියලුම රජයන් විසඳනවායි කියන ඒ තීන්දුව ගෙනීමට අනිවාර්යයෙන්ම කටයුතු කළා. නමුත් ඒකට විසඳුම් ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කළේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් මේ නිසා මෙහිදී විශේෂයෙන් මම පෞද්ගලිකව දකින රටක් විදියට අපේ රටේ අධ්‍යාපනය ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. ඒ වගේම අනෙක් තියෙන සියලුම රාජ්‍ය සේවාවන් එකක්වත් අපිට වැදගත් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. රියදුරෙක් වෙන්න පුළුවන්, කාර්යාල සහායකයෙක් වෙන්න පුළුවන්. සේරම වැදගත් සේවා වන සංරක්ෂණ නිලධාරී වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපේ රටේ ජනතාව විදිහට දැන් අපි මේ මොන තනතුරු වලත් ඉන්නේ අපේ ගුරුවරින්දනේ. එතකොට අපේ දරුවොත් ගුරුවරුන්ගෙන් අද සේවය ලබනවා. ඒකින්ද සෑම පුරවැසියෙක්ම සේවාවන් ලබන සේවයක් විදිහට විශේෂම අපේ පක්ෂීය ප්‍රතිපත්තිය අනුව අපි ගුරුවරුන් විදුහල්පතිවරුන් සඳහා අනෙක් සේවාවන් වලට වඩා වැඩි වැටුපක් ලබා දී යුතු කින්තනයි විශේෂම අපි පක්ෂයක් විදියට අනිවාර්යෙන්ම ඉන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි හෙට යෝජනා කරන්නේ පැහැදිලිවම ගුරුවරු විදුහල්පතිවරු සඳහා වැටුප් විෂමතාවයක් තිබෙනවා. ඒ වගේ මේ ප්‍රශ්නේ සඳහා අපි වැටුප් ඒ වැඩිවීමක් අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. නමුත් මේ වෙලාවේ රටේ තිබෙන තත්ත්වය අනුව අපි වගකිය යුතු වෘත්තීය සමිතියක් විදියට මේ මස් රාත්‍රම මේ ප්‍රමාණයම හෙට ලබා දිය යුතුයි කියන තැනකත් අපි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් හැබැයි අවුරුදු 24ක් මේ ප්‍රශ්නය ආපු හින්දා මේ සඳහා පැහැදිලි කාල රාමුවක් අනිවාර්යයෙන්ම රජය ලබා දිය යුතුයි. කාල රාමුවක් ලබා දීලා ඔබ හිතන්නේ කාල රාමුව කියන්නේ අයවැය? නෑ නෑ ඒක තමයි. ඒ කෙසේ හෝ මේ මුලින්ම ප්‍රශ්නය තියෙනවා කියලා පිළිගන්න එපා. ඒක පිළිගන්න තියෙනවනේ. පිළිගන්න තියෙනවා. ඒක කමිටුව උත්පත් කළා, අමාත්‍යවල පත්‍රිකාවක් දා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අවශ්‍ය නම් අමාත්‍යවල පත්‍රිකාව ගේන්න ඕනේ. අවශ්‍ය නම් 50 සංශෝධනය කරන්න ඕනේ. අවශ්‍ය නම් ගැසට් නිවේදන පළ කරන්න ඕනේ. එතකොට මේවා ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා අපිට විශ්වාස කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇවිල්ලා ඒ වගේම මේ මූල්‍යමය වශයෙන් ලබා දිය යුතු මුදල් ප්‍රමාණය ලබා දීම සඳහා කාල රාමුවක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි. ඉතින් ඒ වගේම මේ සඳහා ගුරු විදුහල්පතිවරුන් සංවෘත සේවයක් කිරීම පිළිබඳවත් අපි යෝජනා කරනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපන සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය, විදුහල්පති සේවය කියන මේ සේවාවන් පහම මේ සේවාවන් පහෙත් එකඟතාවයක් අරගෙන සංවෘත සේවයක් බවට පත් කිරීම තුළින් අපට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබෙනවා.
දැන් අද ගුරු සේවය සහ විදුහල්පති සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය කියන මේ සෑම සේවයකම දැන් අද ගුරු සේවයේ එකේ ඉන්න ඔනෙක් කෙනා නෙමෙයි අද ඉන්නේ තාම දෙකේ දෙකේ ඉතින් එතකොට එතනත් විෂමතාවයක් තිබෙනවා එතකොට එක සේවයක් තුලත් තිබෙන ප්‍රශ්නේ විසඳන්න ඕනේ සේවාවන් සේවාවන් අතර තිබෙන ප්‍රශ්නේ විසඳන්න ඕනේ අනිත් රාජ්‍ය සේවාවත් එක්ක තිබෙන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම විසඳිය යුතුයි ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේක පැහැදිලිව මේ ප්‍රශ්නයක් තිබෙනවා ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි සියලුම දෙනාම අනික් වෘත්තීන් වලයිගෙනුත් මම කාරණේක ඉල්ලීමක් කරන්නේ මේ සේවාවන් වලට මෙහෙම දුන්නා කියන එක පිළිබඳව මම හිතන්නේ කතා කිරීම අපි නොකළ යුතුයි අපි කවුරුත් ගුරු සේවය සහ විදුහල්පති සේවය ඉහළින්ම තැබිය යුතු සේවාවන් දෙකක් විදියට ඉඳලා බලලා අපි කටයුතු කිරීම කළ යුතුයි අපි හෙට දිනේදී ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ විසින් මේ යෝජනාව ඇතුළත් ඉස්රාත්මක වර්තාවක් එක්ක හමුවෙලා මේ සාකච්ඡාවට සහභාගී වෙන බඳව සම්පකර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය මාත්‍යල සංතල ගේවන්න සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේ ජනරාල් ශාන්ත දිසානායක කියන මහතුරු දෙපළත් සමග අපි අද දවසේ සාකච්ඡා කරන ස්තුතිය ඔබතුමාලා දෙපළට අද සාකච්ඡාවට සහභාගී වෙන බඳව අපි නැවතත් ලබන සඳුදා රාත්‍රියේ සජීව හමුවර බලාපොරොත්තු වෙන සමගයි සෝරා